හොඳයි මෙලින් මහන්ත ශ්‍රද්ධාවන්ත පින්වතුනි විමුක්ති අරණ හුදකලා භාවනා මධ්‍යස්ථානයේ මාසිකව පවත්වන භාවනා වැඩසටහන් මාලාවේ ඊයේ දවසත් අද දවසත් මේ මාසයට දෙන් වෙලා තියෙනවා. ඉතින් මේ පින්වතුන්ට ඊයේ දවස තුල මම පැහැදිලි කරලා දුන්න මේ භාවනා කරන නවකයන් ඒ වගේම කාලයක් භාවනා කරපු අය හැම දිනකටම තමන් දහම් දැනුමක් විදිහට බුදුහාමුදුරුවෝ පෙන්නනවා තමන්ගේ කම්මස්සකතා සම්මාදිට්ඨිය. ඒ කියන්නේ භාවනා කිරීමට සුදුසු දැක්ම භාවනා ලැබෙන දැක්ම නෙමෙයි භාවනා කිරීමට සුදුසු දැක්ම. කම්මස්සකතා සම්මාදිට්ඨියට වැදගත් වෙනවා කියලා කර්මයේ කර්මඵලය විශ්වාස කිරීම. එතකොට කර්මය කියන එක එක දෙයක්, කර්මඵලය කියන එක එක දෙයක් කියලා මම පැහැදිලි කරා. මෙතෙන්දි වැදගත් වෙන්නේ මේ භාවනාව එක්ක සම්බන්ධය දෙන්නේ ඇත්තටම කර්ම ස්වરૂප දෙකක් තියෙනවා. එහෙනම් කර්මඵලයේ ස්වરૂප දෙකක් තියෙනවා. කර්මයේ ස්වરૂප දෙක තමයි කුසල කර්ම හා අකුසල කර්ම කියන එක. එතකොට භාවනාවකින් අපි බලාපොරොත්තු වෙන්නේ දැන් සමත භාවනාවක් කරන්න ගියත් බලාපොරොත්තු වෙන්නේ කුසල අකුසල කර්ම මුලින්ම සම්පූර්ණයෙන් නැති කරගන්න. මේ අකුසල කර්ම නැති කිරීම භාවනාවෙන් කරන දෙයක්. එතකොට අකුසල කර්ම නැති වුණා කියලා අතීත අකුසලයේ විපාකය නැති වෙන්නේ. දැන් වර්තමානයේ අකුසලයේ නැති කරන්න නැති කරගන්න අපිට අතීත අකුසලවල විපාකවල බලපෑමට ලක් වෙන්න ඕන. ඒක තමයි සාමාන්‍ය මනුස්සත්වයේ හැටි. මොකද මනුස්සත්වයේ කියන එක මනුස්ස ජීවිතයක සැදිලා තියෙන්නේ මිනිස්යාගේ සංසාර ක්‍රියාකාරීත්වයේ රඳාපවතින්නේ කාරණා හතරක් සම්බන්ධ වෙලා. කර්ම මේ කාරණා හතර තමයි දැන් වර්තමානයේ කුසල කර්ම හා අකුසල කර්ම කියලා දෙකම කරන්න පුළුවන් හැකියා මිනිස්යාට තියෙනවා. ඒක හැම මිනිස්යාට උපත්තියෙන් ලැබිච්ච අවස්ථාවක්, මනුෂ්‍ය ස්වરૂපී හැටියක්. ඒ කියන්නේ වර්තමානයේ ඕනම විදිහක අකුසල කර්මයක් කරන්න පුළුවන් මිනිස්යාට ඕනම කුසල කර්මයක් කරන්න. මේක මේ තමන් කරේ නෑ කියලා මේ බේරෙන්නවා කියන එක වැදගත් කමක් නැහැ. ඕන මනුස්සයෙකුට අවස්ථාව ආවොත් කරනවා මේක. අකුසල කර්මයක් කරන්න පුළුවන්, කුසල කර්මයක් කරන්න පුළුවන්. ඊට අමතරව මනුස්සයාට තියෙනවා දැන් මේ අතීත අකුසල කර්ම හා අතීත කුසල කර්ම වල විපාක විඳවීමේ හැකියාව. ඒ කියන්නේ අතීත අකුසල කර්ම වල විපාක ලබන්න පුළුවන්. ඒ දෙකම දැන් සමාන සත්‍යය ඉන්නවා. දැන් අතීත කුසලයේක විපාක විතරයි ලබන්න පුළුවන්. කුසලයේ විපාක ලබන්න බැරි සත්‍යය ඉන්නවා. මිනිස්යාම නේ. මිනිසයාට අතීතයේ අකුසල වල විපාකත් මිනිස්සු තමන්ගේ ජීවිතයේදී ඕන තරම් විඳවන්න වෙනවා. අතීතයේ අකුසල කර්ම වල විපාක විඳවන්න වෙනවා. එතකොට කාරණා හතරකින් යුක්තයි කිව්වේ ඒකයි. ඒ කාරණා හතර ගත්තම වර්තමානයේ ඕනම කුසලයක් කරන්න පුළුවන්, වර්තමානයේ ඕනම අකුසලයක් කරන්න පුළුවන්. කැමති නම් නොකර ඉන්න පුළුවන්. තෝරගත්තේ අකුසල ටිකක් විතරක් කරන්න පුළුවන්. තෝරගත්තේ කුසල ටිකක් විතරක් කරන්න පුළුවන්. ඔය වගේ හැකියාව තමයි මානව හිමිකම. එයා මෙන අමුතු දෙයක් ඔයගොල්ලොත් මේ ජීවිත කාලයේදී කරලා නැහැ. එහෙම මිනිස්සු එහෙම අමුතු දේවල් කරමු හොඳ අමුතු මිනිස්සු වෙන්නේ. ඔයන් තම තමන් තෝරගත්තේ කොටසක් කරන්නේ ආය තමයි ඉන්නේ. එතකොට ඒකට අමතරව තමන්ට පේන්නේ නැති දේ තමයි දැන් කර්මය කියන එක, කුසල කර්මය කියන එක තමන්ටත් හඳුන ගන්න ලේසි. ඒ කර්මය කරන මිනිස්සයා මෙහෙම හොඳ දෙයක්ද නරක දෙයක්ද කියලා කරන්නේ අනික් අයටත් තේරුම් ගන්න පුළුවන්. එහෙනම් දැන් මේ විවෘත භාවය වැඩි අපිට කර්ම ස්වરૂපයයි. ඒ විපාක ස්වરૂපය කාටවත් විවෘත නැහැ.
මේක තේරෙන එකක් නෙවෙයි. දැන් තේරෙන්නේ නැති දෙය අහක් නැති වුණාම මිනිස්යාගේ සාමාන්‍ය ස්වරූපේ මොකද්ද? තේරෙන දේ ගන්නවා. තේරෙන්නේ නැත්නම් දැන් කර්ම විපාකය කියන එක මිනිස්සුන්ට තේරෙන්නේ නැති දෙයක්. මනින්න බෑ මේක. මනින්න බැරි හින්දා තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැති වුණාම ඒව ප්‍රතික්ෂේප කරනවා. දැන් කර්ම විපාකය ප්‍රතික්ෂේප කරලා තමයි මිනිස්සු දියුණුවේ. දැන් ඔයගොල්ලෝ කියන්නේ අපි දියුණුවයි කියලා. ඉතරට වැඩිය දියුණුවයි කියන්නේ. දැන් ඒ දියුණු தත්ත්වය ප්‍රඳාපවතින උදව් වෙලා තියෙන විපාකය. කර්ම විපාක විශ්වාස කරන්නේ. එතකොට දියුණු වෙනවා. දැන් බලන්න දැන් ලෝකයා මහන්සි වෙන්නේ ලෝකයේ ගත්තම හැම જાතියම දැන් දියුණුවයි කියන රටවල් වුණා. ඒක ඉස්සෙල්ලම දැන් කර්මයේ කර්මඵලය කියන එක විශ්වාස කරනකොට මනුස්ස සමාජය තුළ ආගමක් බිහි වෙනවා. දැන් බුද්ධාගම විතරක් නෙමෙයි මේ දෙක කියන්නේ. කර්මයයි කර්මඵලයයි දෙකම දිනනවා කියලා කියන්නේ බුද්ධාගම විතරක් නෙමෙයි. බොහෝ ආගම් වල කියනවා වෙන වෙන කතාවලින් කියනවා. පැහැදිලි කරන ක්‍රමය වෙනත් වෙන්න පුළුවන්. නමුත් ඕක තමයි ඒ සාර්ථක ආගමක තියෙන මූලික ස්වરૂපය. කර්මයේ කර්මඵලය කියන එකක් විශ්වාස කරවීම. දැන් දිනුණු මිනිස්සුන්ට ළඟා ඒ දිනුණු අයට දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් මිනිස්සු දිනුණුයි ඉස්සර මිනිස්සු නිකන් මේ නිකම්ම නිකම් මිනිස්සු මෙලෝ දෙයක් දන්නේ නැති මිනිස්සු දැන් ඉන්න අය දිනුණුයි කියන්නේ දැන් පිටරට මිනිස්සු නම් මොකද කරලා තියෙන්නේ? ඒක ලංකාවට බෝ වෙන්නේ. ඔයගොල්ලන්ට බෝ වුණේ නැතුවට ඔයගොල්ලන්ගේ දූ දරුවන්ට බෝ වෙලා අමාරයි. ආගමෙන් පිළිවන්න විශ්වාසය නැති කරගන්න. දැන් ආගම කියන ඒවා වැඩක් නැහැ කියනවා. මේ වැඩක් නැහැ කියන්නේ මොකක්ද? ඒගොල්ලෝ ආගම කියලා ගන්න එතකොට ආගමෙන් කියන අර හොඳ දේ ගන්නවා. හොඳ දේ කියන්නේ කුසල අකුසලිය සමහර විට ගන්නවා. ඒවා සමාජය තුළ ක්‍රියාත්මක වෙනවා. අනුන්ට කරදරයක් නැතුව ජීවත් වෙන්න මහන්සි වෙනවා. ඒවා එතකොට කුසල් පාක්ෂිකයි. දැනගෙන ඕන දැනගෙන ඉන්නේ මොනවද? කුසල් පාක්ෂික ස්වરૂපය. නමුත් ඒගොල්ලෝ ප්‍රතික්ෂේප කරන්නේපත්. කර්ම විපාකය. විපාකය කියලා එකක් නැහැ. එතන විපාකය කියලා එකක් නැහැ කියන එක තමයි ඔය ආගම නැති ආගමික කියලා පිරිසක් බිහි වෙන්නේ හේතුව. තේරුණා නේද? එතකොට දැන් නිර්ආගමික පිරිසක් බිහි වෙන්න ඒගොල්ලන්ට ජීවිතය පටු වෙනවා. මොකද පටු වෙන්නේ? ඒගොල්ලන්ගේ ජීවිතය උපත්තියයි මරණයෙන් හමාර වෙනවා. තේරුණා? මනුෂ්‍ය ජීවිතයක උපරිම ආයුෂ නිර්ආගමික වෙනකොට කර්ම විපාකයේ විශ්වාස නැති විට ජීවිත කාලය අවුරුදු 100කට අඩුයි. තේරුණානි? පෙර කර්මයක් ගැන නැහැ. මරණයෙන් පෙර ජීවිතයක් නැහැ. මොකද ඒක තමයි මේ අහක් වෙලා. මරණයෙන් පසු ජීවිතයක්. ඉතින් මරුණාට පස්සේ කවුද කියලා දන්නේ නැහැ. ඒකට මැරෙන්නේ උපදින්නේ ඉස්සෙල්ලා දන්නේ නැහැ. ඔතන ඔය නොදැනි මුදුහාමුදුරුව පෙන්නනවා ඕක අවිද්‍යාව. මේ අවිද්‍යාවේ කොටස. ඒ කියන්නේ කර්මයේ කර්මඵලයේ විශ්වාස කරනකොට අවිද්‍යාව කියන එක නෙවෙයි විද්‍යාවක් තියෙනවා කියලා විශ්වාස කරනවා. ඒ කියන්නේ යාර තියෙන්නේ අවිද්‍යාව පහළ වෙලා නෙවෙයි. හැබැයි විද්‍යාවක් තියෙනවා කියලා විශ්වාස කරනවා. දැන් ඔන්න ඔය ගණේට ටික ටික මේ එන්න එන්න සමාජයේ ඔයගොල්ලන්ගේ දෙමව්පියන්ට වැඩි ඔයගොල්ලෝ ඔය කර්ම විපාකය අත්හැරියා. තේරුණානේ? ඔයගොල්ලන්ගේ දෙමව්පියන්ට දෙමව්පියෝ ඒගොල්ලන්ගේ දෙමව්පියන්ට වැඩි ඔකක් තියෙනවා.
දැන් එහෙමනම් ඔන්න ඔය විපාකයේ අත්හැරීම තුළ තමයි මේ භාවනාවේ රැවටිලි ගොඩක් තියෙන්නේ. ඒකයි මම ඊයේ පැහැදිලි කරලා දුන්නේ මෙතන මේ ප්‍රශ්නයක් තියෙනවා. භාවනා කරලා ඔයගොල්ලෝ නිකම් බොරු අමාරු කම් බොරු සෝමන වැඩ ඔක්කොම කරන්නේ මොකද? ඔන්න ඔය ඉස්සර මිනිස්සුන්ට එහෙම වෙලා නැහැ. මොකද ඒගොල්ලෝ විශ්වාස කරා එකලෙස කර්මීය වගේම කර්ම ඒගොල්ලෝ කර්මයේ විශ්වාස කරනවා විපාකයේ විශ්වාසයේ එච්චර නැහැ. ඒ අඩුව භාවනාවේදී ඔයගොල්ලන්ට දැනුවත් විපාකයේ විශ්වාසය දැන් තව 100ක් විශ්වාස කරන්නේ නැහැ නේ. නැති ප්‍රමාණයට තමයි ප්‍රශ්න. තියෙන ප්‍රමාණයට ප්‍රශ්න නැහැ. දැන් ඔන්නෝම මේ ධර්මානුකූලව යමක් දැනගත යුතුයි. දැන් මම ඊයේ කියා දුන්නා මේකෙදී අපිට අදාළ වෙන්නේ මේ කර්ම. දැන් කර්මය ගැන ගත්තොත් කුසල කර්ම අකුසල කර්ම කියලා දෙකයි. එහෙනම් විපාක ගත්තොත් කුසල විපාක අකුසල විපාක කියලා දෙකයි. මේ භාවනාව එක්ක සම්බන්ධ වෙන්නේ කුසල කර්ම නෙවෙයි, කුසල විපාකත් නෙවෙයි. භාවනාව එක්ක සම්බන්ධ වෙන්නේ හැම විටම අකුසල කර්ම හා අකුසල විපාක පමණයි. දැන් ඔයගොල්ලන්ට ප්‍රශ්න ටික ලොකු ප්‍රශ්න ටික තියෙන්නේ මේකේ. දැන් භාවනාවකින් ඉවත් කරන්න හදන්නේ අකුසලේ. ඒකට අකුසලේ ඉවත් වෙනකොට මේ ඉවත් කිරීමේ ක්‍රමිය අනුව අකුසලයේ විපාකයකට ඉන්න බැරුව යන්න ඕනේ. තේරුණාද? දැන් දැන් අතීතයේ අකුසලයේ අතීතයේ කරපු අකුසල් නෙවෙයිනේ අපි නැති කරන්නේ භාවනාවේ. අතීතයේ වල අකුසල් කරපු අකුසල් නැති කරන්න බෑ. භාවනාවක් කරනකොට මුලින් අහක් වෙන්නේ මොනවද? වර්තමානයේ සිදු කරන අකුසල්. තේරුණානේ? දැන් භාවනාවක මූලික දේ වර්තමානයේ අකුසලයේ අහක් කිරීමයි. දැන් වර්තමානයේ අකුසලිය කිව්වම් දැන් ඔන්න තමයි අපි දැන් ඔයගොල්ලන්ගේ අහුවොත් ඔයගොල්ලෝ භාවනාවක් කරන්න සුදුසුකම් කියන්නේ භාවනා කළ යුතු නෑ සාමාන්‍යයෙන් තමන් ඉන්නේ මතයක්. මොකද දැන් භාවනාවකින් කරන්නේ මොකද්ද? අකුසලිය වැච්ච වීම. ඉන්නේ මතය අනුව මේ හුඟක් අය භාවනාවට සුදුසුකම් නෑ. දැන් ඉන්නේ මතේ මොකක්ද? අපි අකුසල් කරන්නේ. එන අවසර නැති දැනක මොකටද භාවනා? දැන් භාවනාවෙන් කරන කෘත්‍යයත් අපසල යහක් කිරීම නම් අපසල ඉදා උපන්දා ඉඳලා නොකරපු එකට මොකටද භාවනා? එහෙම මත තියෙන ඉඳලා එහෙම දික්ටි තියන අය කරන භාවනාවෙන් පළක් වෙයිද? ඒකත් ධර්මයේ ගැන නොදෙන්න. තේරුණාද? නෝන ඔය වැරද්දට අහු වෙනවා. ඒ කියන්නේ තමන් එතකොට එතන තියෙන අඩුව මොකද්ද? කර්මයේ කර්මඵලයේ විශ්වාසය අඩුව නෙමෙයි එතන තියෙන්නේ. ඊට වැඩිය ධර්මවත්. ඒ අඩුව අකුසලිය ගැන දන්නේ නැතිකම. දැන් දැනටත් අකුසලිය තමන් ළඟ තියේදී මල් ළඟ අකුසලිය නෑ මම අකුසල් කරන්නේ නැති කෙනේ කියලා මතවාදයක් තියෙනවා නම් එතන භාවනාවට සුදුසුකම් නෑ. සුදු ගන්න නැත්තේ මොකද? අකුස භාවනාවකින් කරන කෘත්‍යයක් තියෙන අකුසලයේ නැති කිරීමයි. ඒකමනේ. එතකොට මම තමන් ළඟ අකුසල් නැහැ කියන දැක්ම තියෙන කෙනාට දැක්ම කියන්නේ මේ දිට්ඨියයි. එවැනි දිට්ඨියක් තියෙන කෙනාට එනම් භාවනාවෙන් සාර්ථක ප්‍රතිඵල ගන්න බෑ. ඒකමනේ. ඒක හැමෝටම බලපාන. මොකද තමන් මවාගෙන තියෙන්නේ මම විතර පිරිසිදු කෙනෙක් නෑ. ඒ කියන්නේ අකුසලේ නෑ. සැබෑවටම වෙලා තියෙන්නේ අකුසලේ නැතුවද ධර්මයේ අකුසලේ කියන්නේ මොකද්ද කියලා දන්නේ නැතුවද? අන්න එතකොට ධර්මයේ නොදැනීම ගැනීම අවාසි. තේරුණානේ? එතකොට වෙන්නේ මොනවද? භාවනාවෙන් ඔයගොල්ලන්ට ලැබෙන්නේ අකුසලේ නැතිවීමේ ආනිසංස නෙමෙයි. තමන් මවාගත්ත සාහිත්‍යකාරය බොරුවට පොත්වල ලියපු අමුතු ආනිසංස. මොකද භාවනාවෙන් ලැබෙන ආනිසංස අකුසලයේ ඉවත් වීමෙන් ලැබෙන ඵලයක් නේ.
රෙගුල්ව බලාපොරොත්තු වෙන්නේ දැනටත් අකුසලයේ මල්ලඟ නැහැ කියලා රඟපාන කට්ටිය නළු නිවි කට්ටියක්. ඊ නළු නිවි යන්න ලැබෙන්නේ භාවනා කරපුවා මොකද වෙයි? භාවනාවත් රඟපෑමක් වෙනවා. තේරුණා නේද? ඊ රඟපෑමේ ආනිසංස ලැබෙනවා. ඒවා බුදුහාමුදුරු පෙන්වන ආනිසංස නෙමෙයි. මේකත් ඔන්න අපිට වරදින තැනක්. එහෙමනම් දැන් අකුසලය නැති කිරීම තමයි භාවනාවකින් කරන්නේ. ඕනම ලෝකේ දින භාවනාවක් කියන අර්ථයේ නිර්වචනය අකුසලීවත් වීමයි ඉවත් කිරීමයි. දැන් අකුසලයේ ඉවත් කිරීම කිව්වම දැන් අකුසලය රඳා පවතිනවා මනුස්ස ක්‍රියාකාරකම් තුනක් එක්ක. කියන්නේ මනුස්සයෙකුට නම් මනුස්ස ක්‍රියාකාරකම් තුනක් එක තමයි මේ අකුසලයේ තියෙන්නේ. ඒ ක්‍රියාකාරකම් තුන තමයි කායික ක්‍රියා විදිහට අකුසල් තියෙනවා. ධර්ම අකුසල ටික මනුස්සයන්ගේ තියෙන්නේ කායික ක්‍රියා විදිහටයි. කායික ක්‍රියා විදිහට තියෙන අකුසල ටික ධර්ම. ඊළඟට වාචික ක්‍රියා විදිහට අකුසල් තියෙනවා. ඒවා කායික ක්‍රියා තරම්ම ධර්ම නැති වුණාට ඒවත් ධර්ම අකුසල. එහෙනම් ධර්මම අකුසල් තියෙන්නේ කායික අකුසල් හා වාචික අකුසල්. තව කායික අකුසල් වාචික අකුසල් වලට අමතරව අපිට තියෙනවා සංකල්පීය අකුසල් මානසික අකුසල් ටික. දැන් එතකොට අකුසල් ගත්තෝ ස්වરૂප තුනයි. කායික ස්වરૂපයේ වාචික ස්වરૂපය හා මානසික ස්වરૂපය කියලා තුනයි. දැන් භාවනාවක් කාටවත් කරන්න බෑ කායික අකුසලයක් අකුසල් සිදු කරන තැනක සිදු වෙමින් පවතින තැනක භාවනාවකට සුදුසුකම් නැහැ. මෙලකයි ඒකක් කරනවා. මේ දන්න ගමින් කායික අකුසල් කර කර භාවනාව කරනවා. ඒක භාවනාව දියුණු වෙන්නේ නැති හේතුව. භාවනාවක් කරන්න සුදුසුකම් නැහැ. අනික වාචික අකුසල් කරමින් භාවනාවක් කරන්න බෑ. එහෙමනම් දැන් භාවනාවට සුදුසුකම් ලබන්නේ කායික අකුසල් වාචික අකුසල් දුරු කරගෙනයි. ඒක භාවනාවකින් නෙමෙයි කායික අකුසල් වාචික අකුසල් ඉවත් කරන්නේ. ඒකට කියන්නේ ධර්මයේ සීලය. දැන් සීල් රකින්නවා කියලා වෙන බොරුවට එක එක ඒවා කරලා හරියන්නේ නැහැ. මොකද්ද වෙන්න ඕන සීල් රකින්නවා නම්? සීලයෙන් බලාපොරොත්තු වෙන ඵලෙ ලබා ගන්නවා. කායික අකුසල නැති වෙන්න ඕනේ, වාචික අකුසල නැති වෙන්න ඕනේ. දැන් ඕනම සීලයක කායික අකුසල නැතිව වාචික අකුසල නැතුව ඉන්න පුද්ගලයාට සීල් රකින්න දෙයක් නැහැ. රැකෙන සීලයක් තියෙනවා. එනහරි සීල් රකින්න ඕනේ කවුද? සීල් රකින්න ඕනේ කායික අකුසල වාචික අකුසල කරනවා. තේරුණානේ? කායික අකුසල් වාචික අකුසල් නොකරන අය සිල් රකින්න ඕනේ නැහැ. තියෙන සීලයේ ප්‍රමාණය. දැන් හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. කායික අකුසල් හා වාචික අකුසල් නැති තැන භාවනාවට සුදුසු සීලයේ තියෙනවා. නමුත් භාවනාව සාර්ථක කරනවා කියන්නේ භාවනාව දියුණු වෙනවා කියන්නේ. එහෙනම් මොන අකුසලයේදී වචරණාද? සංකල්පීය වශයෙන් තියෙන මානසික අකුසලය ඉවත් කිරීම තමයි නම් භාවනාවේ කෘත්‍යය. තේරුණා නේද? දැන් සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ ආජීව අෂ්ටමක සීලය රකින්න තැනක කායික අකුසල නැහැ, වාචික අකුසල නැහැ. ඔය ගෙදරද පාරේද රැකියා කරන තැනද එහෙම අදාළ නැහැ. මිනිස්සේ ආජීව අෂ්ටමක සීලයේ තියෙන ශික්ෂාපද රැකෙන තැන, මොකද ජීවත් වෙන්න පුළුවන් ඒ වරකට නේ, ඒ තැන කායික අකුසල නැහැ, වාචික අකුසල නැහැ. නමුත් දැන් ඊට පස්සේ භාවනාව සඳහා බුදුහාමුදුරුව පෙන්නනවා ශ්‍රාවකයන්ට, ගිහි ශ්‍රාවකයන්ට පෝයට අටසිල් රකින්න. එන අටසිල් රැකීම තුළ කායික අකුසල් වාචික අකුසල් ආරක්ෂා කිරීම පමණ
බලාපොරොත්තු වෙන දෙයක්ද ඊට වැඩි යමක් බලාපොරොත්තු වෙනවා. එවනම් මේව මතක තියාගන්න. මෙන්න මේව ධර්මයේ මෙන්න මේ විදිහට මේ අදිශීලයේ කියන එක එන්නේ. අදිශීල කියලා කියන්නේ මේ අදිශීල කියන එකේ තේරුම දැන් සීලයක් වෙන්න නම් කායික අකුසල් නැති වාචික අකුසල් නැති තැනක තියෙන සීලය. තේරුණා නේද? ඒතකොට සීල ශික්ෂාවේ ගුණ සම්පූර්ණ වෙලා තියෙන ඔය කියන ඉස්සන. මොකද කායික අකුසල් කරෙන්නේ නැත්නම් මිනිස්සේ වාචික අකුසල් කරන්නේ නැත්නම් එයා සීලවතේ. ඒ කිසිම ඒකට මේ මේනම් මොනවා හරි පටවන්න දෙයක් නැහැ මේක. වෙන සුදුසුකම් හොයන්න දෙයක් නැහැ. මේ බෞද්ධද අබෞද්ධද ඒව කතාවකුත් නැහැ. ආගම් ભેදයක් නැහැ. ජාති ભેදයක් නැහැ. ඒ වගේම වයස ભેදයක් නැහැ. තේරුණා නේද? කාටත් එකයි. දර කායික අකුසල් වාචික අකුසල් නැති තැන සීලයක් තියෙනවා. අදි සීලයක් කියන එකේ එහෙනම් බලාපොරොත්තු. අදි සීලයක අනිවාර්යෙන් එතකොට අර දැන් අදි සීලයක් රකින්නේ අර මුල් සීලයක් තියෙන කෙනෙක්. ඒතර කායික අකුසල් වාචික අකුසල් නැති තැනක අදි සීලයක් තියෙනවා. ඒ කියන්නේ ඒවත් නැහැ. තව මොනවද නැත්තේ? දැන් ඔයගොල්ලෝ හිතාගෙන ඉන්නේ වෙන ලක්ෂණ ගොඩාක් දෙන්න ඕනේ කියලා බොරු කරලා රඟපාලා නැහැ අමාරු වැටින්නේ. දැන් භාවනාවට උදව් වෙනවා කියලා දැන් අදි සීලේ භාවනාවට උදව් වෙනවා. ඔයගොල්ලෝ අදි සීල් රකින්නේ වෙන බලාපොරොත්තු. මොකද අදි සීලේක තියෙන ගුණ දන්නේ. අදි සීලේකින් කරන්නේ සංකල්පීය වශයෙන් අකුසලයේ හැදෙන චර්යා ස්වરૂප අඩු කරනවා. අවනවා අදි සීලෙන් කරන්නේ කායික අකුසල් වාචික අකුසල් අඩු කරන්න නෙමෙයි හදන්නේ. ඒක අඩු වෙලා තියෙන කෙනෙක් තමයි අදි සීල් රකින්නේ. තේරුණා නේද? කායික අකුසල් වාචික අකුසල් නැති කර ගැනීම නෙමෙයි අදි සීලයේ බලාපොරොත්තු. අදි සීලයේ බලාපොරොත්තු වෙන්නේ ඒ සීල් රකින්න දවස තුල, ඒ රකින්න කාලය තුල සංකල්පනාවල අකුසලය ඉවත් කිරීමයි. අඩු කිරීම නැති කරන්න බෑ. සීලයකට සංකල්පනාවල අකුසලය නැති කරන්න බෑ. සීලයකට පුළුවන් කායික අකුසලයයි වාචික අකුසලයයි ඉවත් කරන්න විතරයි, රකින්න විතරයි. අදි සීලයෙන් කරන්න හදන්නේ අර සංකල්පනාවල දෝරගන්න අකුසලය අඩු කරනවා. තේරුණා නේද? එහෙනම් අදි සීලය ගැන කියනකොට වෙලා වෙන්නේ මෙච්චරයි. දැන් අකුසලයක් සංකල්පනාවල කර්ම ස්වરૂපයෙන්, ඒ කියන්නේ විපාක නෙමෙයි, කර්ම ස්වરૂපයෙන් පවතිනවා නම් ඒ අදිසිය ඒ සංකල්පනාවක තියෙන ලක්ෂණය තමයි අර අවිජ්ජා දෝමනස්ස දෙකෙන් යුක්ත වීම. ඒ කියන්නේ ඇලීම් හා ගැටීම් සංකල්පනා පහළ වීම. එන ඇලීම් සංකල්පනා කියන්නේ අකුසල සංකල්පනා. ගැටීම් සංකල්පනා කියන්නේ අකුසල සංකල්පනා. ඔබ තව විස්තර කරොත් ඇලීම් සංකල්පනාව විස්තර කරන්න ඔබ ගැටීම් කියන එක දෙකයින් තියෙනවා. ඇලීම් සංකල්පනා ගැටීම් සංකල්පනා කිව්වොත් ඒ එකිනෙකට වෙනස් ආකාරයේ අකුසල අකුසල සංකල්පනා වර්ග දෙකයි. එන අකුසල සංකල්පනා වර්ග දෙකකට බෙදුවොත් ධර්මයේ නම් කරන්නේ කොහොමද? ඇලීම් සංකල්පනා ගැටීම් සංකල්පනා. ඔබ පාලියෙන් තමයි කියන්නේ අවිජ්ජා සංකල්පනා දෝමනස්ස සංකල්පන. තේරුණානි? දැන් සංකල්පනා තනි අකුසලයෙන් අකුසල තනියෙන් කියනවා නම් තමයි කෙනෙක්ම කියනවා අකුසල සංකල්පන. එන අකුසල සංකල්පනා වල අන්තර්ගතය මොකද්ද? අවිජ්ජා හෝ දෝමනස්සයි. තේරුණානි? මේවා ඉදින් තව අපි ගියා දීලා දිනව නැවත මේ මතක් කරන්නේ. නමුත් මේවා දැනගන්න යුතුම දේවල්. හැමදාම අමතක වෙලා බොරු කරන අමාරු වැටෙනවා ඒගොල්ලෝ. දැන් අවිජ්ජා හෝ ව්‍යාපාද නැත්නම් අවිජ්ජා හෝ දෝමනස්ස සංකල්පනා දෙක, මේ සංකල්පනා දෙක අකුසල සංකල්පනා. තේරුණා නේද? එතකොට හැබැයි අවිජ්ජා සංකල්පනාවක් සිතක හටගත්තොත් මේ පරම්පරාව හටගන්නවා නම් එතන කවදාව ඒ මොහොතේ ඒ චිත්ත පරම්පරාව තුළ දෝමනස්ස සංකල්පනා නැහැ.
මේවා බෙදිලා තියෙන්නේ ඒ ක්‍රමයට. එකිනෙකට සොයාගත්තු. ඒ කියන්නේ එකක් තියෙන තැන අනික නැහැ. එහිඳයි ධර්ම දෙකක් කියන්නේ. දැන් අවිද්‍යා ඇලීම් තියෙන තැන ගැටීමක් තියෙන්න බෑ සංකල්පනා. ගැටීමක් තියෙන තැන ඇලීමක් තියෙන්න බෑ. එතකොට ඇලීම් සංකල්පනා තියෙන තැන ගැටීම් සංකල්පනා නැහැ. නමුත් ඇලීම් සංකල්පනා තිබුණත් අකුසල සංකල්පනා ගැටීම් සංකල්පනා තිබුණත් අකුසල සංකල්පනා. දැන් කට්ටිය වරද්ද ගන්නවා. ඕකම දැන් ඔය අකුසල සංකල්පනා කියන තනි වචනය කාණ්ඩ තුනකට කැඩුවොත් කොටස් තුනකට බෙදුවොත් මොකද වෙන්නේ? ඒක තමයි ධර්මයේ කියන්නේ කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, විහිංසා සංකල්පනා. එහෙනම් කාම සංකල්පනා තියෙන තැන තියෙන්න බෑ ව්‍යාපාද සංකල්පනා. කාම සංකල්පනාව තියෙන තැන තියෙන්න බෑ විහිංසා සංකල්පනා. දැන් කාම කියන්නේ ගැලීම, ඇලීමයි. ව්‍යාපාද කියන්නේ ගැටීමයි. විහිංසා කියන්නේ විහිංසා සංකල්පනා වස්තුවකට ඇති වෙන්නේ. විහිංසා සංකල්පනා මේ කාම සංකල්පනා වස්තුවකට ඇති වෙන්න පුළුවන්. ව්‍යාපාද සංකල්පනාත් වස්තුවකට ඇති වෙන්න පුළුවන්. විහිංසා සංකල්පනා වස්තුවලට ඇති වෙන්නේ. විහිංසා සංකල්පනා හිංසා කිරීමේ සංකල්පනා. හිංසාවෙන් යුක්ත සංකල්පනා කියන එකයි විහිංසා කියන්නේ. ඒතර හිංසා කරන්න පුළුවන් ද වස්තුවලට? පුද්ගලයන්ට, සත්තුන්ට. එහෙනම් විහිංසා සංකල්පනා සත්තුන්ට වෙනවා. කාම සංකල්පනා. කාම සංකල්පනා හැම වෙලේම ද්‍රව්‍ය වලටත් එන්න පුළුවන් සත්තුන්ටත් එන්න පුළුවන්. ඇයි ඇලීම ද්‍රව්‍යයටත් ඇලෙන්න පුළුවන් සතුන්ටත් ඇලෙන්න පුළුවන්. තේරුණානේ? දැන් තමන් දූ දරුවන්ට ඇලීම මොන මොන විදිහටද ඇලීමක් ආවේ? ආ කාම සංකල්පනා. ඒගොල්ලන්ට මේ මිනිස්සුන් හින්දා එහෙම නැහැ, අපි නම් ඇලිලා නැහැ, දරුවෝ ඉන්නවා කියන්න බෑ. තේරුණා නේද? ඇලිලා නැතුව දරුවෝ හැදෙනවා කියන්න බෑ. ඒ වගේ රඟපෑම් කරන අය අමාරු වැඩක්. ඒ ධර්මයේ නෙමෙයි තේරුම් ගන්නේ තමන් හදාගත්තේ බහුභූතය. එතකොට කාම සංකල්පනා කියන්නේ ඇලීම තමයි. එතකොට දරුවන්ට සත්තුන්ටත් ඇති වෙන්න පුළුවන්. මේක ද්‍රව්‍යයට ඇති වෙන්න පුළුවන්. ව්‍යාපාර සංකල්පනාව වස්තුන්ට ඇති වෙන්න පුළුවන්. සත්තුන්ට ඇති වෙන්න පුළුවන්. හැබැයි විහිංසා සංකල්පනා කියන එක වස්තු වලට ඇති වෙන්නේ නැහැ. තේරුණානේ? ඒ වුණාට ඔයගොල්ලන්ගේ ජීවිත කතාවල වස්තු වලට හිංසා කරනවා. දැන් ඔය නැන්දම්මලා හැම ලේලිගේ ඇඳුම් පුච්චනවා. දැන් ඒ වගේ ලේලියක් තිබුණා. අර තියෙන ඒවා හංගනවා බඩු. නැන්දම්මගේ බඩු හංගනවා. දැන් එතකොට බැලූ බැල්මට තියෙන්නේ කොහමද? වස්තුවකට හිංසාවක් කරනවා. වස්තුවකට නෙවෙයි හිංසා කරන්නේ. වස්තුව අයිති කාට? තේරුණාද? වස්තුව අයිති කාර්යයට රිදවන්න තමයි අර දෙය කරන්නේ. එහෙනම් විහිංසා සංකල්පනාවක් ඒක. ඒක ඇතිකරේ ඇති වෙන්න හේතු භූත වුණේ වස්තුව. නමුත් වස්තුවට නෙවෙයි හිංසාව. තේරුණානේ? වස්තුව අයිති කාට? ඒ කියන්නේ දැන් දීපල විනාශ කරනවා මිනිස්සු. ඔනේ පෙළ බාලි ගිහින් ගෙවල් කඩලා දානවා. කාගේද ගේ කියන්නේ වස්තුවක්. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ඒ ගේ අයිති කාට? මොකක් හරි හිංසාව. තේරුණානේ? ඉතින් ඔන්නෝම අර සංකල්පනාවල ආකාර තුනකින් ගත්තොත්, අකුසල සංකල්පනා ආකාර තුනකින් ගත්තොත් තියෙනවා කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, විහිංසා සංකල්පනා. මේ කුසල සංකල්පනා තියෙනවා. ඒවා නෙවෙයිනේ අපිට අදාළ. දැන් කාම සංකල්පනා වලට විරුද්ධ වෙන කුසල සංකල්පනා මොකක්ද? කුසලයෙන් දුක ගින්නේ.
මේ සංකල්පන අපවෙම දුක ගේනවා. අනාගතේ හැරි දුක ගේනවා. ඒවා තමයි ඔයගොල්ලන්ට භාවනා කරනකොට විපාක හම්බෙන්නේ. ඒකයි දැනගන්න ඕනේ. දැන් තමයි නගමාන්නේ මං ඕවා එකක්වත් කරපින් කියන්නේ නෙවෙයි කියලා. ඉතින් ඒක රංගපෑමක් විතරයි. බැලුවම කරලම තියෙන ඔය ටිකනේ ඔය මොන සංකල්පනා පහළ වෙච්ච එක තමයි වයසට යන්නේ. බැලුවා. දැන් වයසට ගිහින් අමුතු වෙන්න බෑනේ. මට එහෙම ඒවා ඇති වුණ නෑ කියන්න බෑනේ. එන ඇති වුණා නම් ඒක මොකක් හරි වෙන්න බෑ. ඇති වෙච්ච එක ඉතුරුවක් තියෙන්න බෑ. මේ ඉතුරු එක්ක ප්‍රඥාවක් තියෙනවා භාවනාව. තේරුණා නේද? වරද්ද ගත්තොත් මේ ඉතුරුව වද දෙනවා. මේ සංකල්පනා වර්ග තුනේ. දැන් ඕකෙන් ඔයගොල්ලන්ට ඇත්තටම බැලුවම ඔය මිනිස්සියේ හින්දා අපිට ඔය කාම සංකල්පනා අකුසල සංකල්පනාව ඔබට විරුද්ධ වෙනවා. ඔව්. කුසල සංකල්පනා. මේ කුසල සංකල්පනාව ඔයගොල්ලන්ට මං හිතනවා කාම සංකල්පනා වලට වැඩි ඇතිලා ඇති ජීවිතයේ කුසල සංකල්පනා. ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් දැනගත යුතුයි කාම සංකල්පනා වලට විරුද්ධව තියෙන කුසල සංකල්පනාව මොකක්ද? නෙක්ඛම් සංකල්පනා. නෙක්ඛම් කියලා වචනයක් තියෙන අතහැරීමේ සංකල්පනා. තේරුණානේ? එතකොට නෙක්ඛම් සංකල්පනාව හැම විටම විපාකය හා ඒ සංකල්පන ඇති වෙන තැන තියෙන්නේ සතුට විපාකය සතුට. ඔන්න දෙකේ වෙනස. දැන් නෙක්ඛම්ම ඔය දානේ කියන එකෙන් ලැබෙන්නේ නෙක්ඛම්ම සංකල්පනයි. එන්නෝනේ දාන් දෙනවා කියන්නේ නෙක්ඛම්ම සංකල්පය. දැන් වස්තුනේ දාන් දෙන්නේ. තේරුණානේද? එතකොට වස්තු වලට ඇලෙන එක මොකද්ද? කාම සංකල්පනාව. දැන් මේ අපිටම දැන් පුජ්‍යලයකට ඇලෙන එක කාම සංකල්පනාව. දැන් අපි හිතමු දෙමෝපිය කියලා. දෙමෝපිය නම් දරුවට ඇලෙන එක කාම සංකල්පනාව. දරුවට සංඝා කායම වීම දෙන එක මෛත්‍රී කරුණා නෙක්ඛම්ම සංකල්පනාව. තේරුණා නේද? දැන් මේ විදිහට ඒ එතන එනවා නෙක්ඛම්ම සංකල්පනාව. එතකොට දැන් ওই දෙකම වෙනව නේද? මිනිස්යන්. ඔබ තීර්ෂණුගෙන් ඔබ වෙන්නේ ওই විදියට. ඒකයි මිනිස්සු උතුම් කියන්නේ. දැන් මා දැන් කපුටෙක් ගත්තොත්, බල්ලෙක් ගත්තොත්, උන්ගේ පැටවුන්ට. මිනිස්සු තරම් දීර්ඝ කාලයක් ඔය නිකම් සංකල්පන ඇති කරගන්නේ. ඇති කරගන්න බෑ. මොකද හේතුව ටික කාලයක් යනකොට උන්ට තමන්ගේ පැටවද කියලා හඳුනා ගැනීම හැකියාවක් නැතුව යනවා. තවත් බල්ලෙක් විතරයි, තවත් බැල්ලියෙක් විතරයි. එතකොට මොකද වෙන්නේ? දැන් තමන්ගේ දරුවෙක් කියලා මෛත්‍රී කරුණාව ඇති වෙන ස්වරූපයෙන් ඉන්න පුළුවන්ද මනකට? එන්නේ නැහැ. දැන් කපුට එහෙම ටික කාලයක් යනකොට දවස් 15 20 යනකොට කපුට පෙටරව එළ පොටල එළවන්නේ. තේරුණා නේද? ඒ කියන්නේ මේ තිරිසන් සත්වන්ට මෙහෙම සංකල්පනාවල මේ මනුස්සත් තරම් උසස් මට්ටමට කුසල සංකල්පනා ගේන්නේ නැහැ. තේරුණානේ? ඒකයි මේ තිරිසන් කියන්නේ. දැන් මම කවුරු හරි මිනිස්සෙක් තිරිසනේ පිළිහෙන සංකල්පනා අකුසල සංකල්පන වැඩි කරොත් එයා මනුස්ස ගමෙන් තිරිසන් ගමට ගිහිල්ලා මනුස්ස ජීවිතේ තුරු. තේරුණානේ? දැන් එහෙම සාමාන්‍යයෙන් වෙන්නේ නැහැ. අහම්බෙන් වෙනවා. දැන් මිනිස්සයාට තියෙන ඒ හැකියාව. දැන් කොහොම හරි දැන් තේරෙනවානේ එහෙමනම් දැන් අකුසල සංකල්පනා වර්ග තුනකින් කිව්වොත් කාම සංකල්පනා, ඒ වගේ ව්‍යාපාද සංකල්පනා, විහිංසා සංකල්පනා. මේ ටිකට විරුද්ධව තියෙනවා කුසල සංකල්පනා. දැන් මම මේ උගන්නන් ඔයගොල්ලෝ මෙහෙම තේරුම් ගන්න එපා. මේ මිනිස්සේ වුණාම මිනිස්යාගේ තියෙන වටිනාකමක් තමයි ඔය කියන ඇලීම් ගැටීම් ඕන තරම් ඇති වෙලා කාම සංකල්පන ඇති ඔයගොල්ලන්ට. නමුත් ඒකට සාපේක්ෂව කුසල සංකල්පනාවත් ඊට වැඩි ප්‍රමාණයක් ඇතිවීමක් ඔව සමවර වීමක් මේ මනුස්ස ජීවිතය තුළ තියෙනවා. තේරුණානේ? දැන් ප්‍රශ්නේ තියෙන්නේ භාවනායේදී ඔය කුසල සංකල්පනාවල තියෙන ඔයගොල්ලන්ගේ වැඩි වුණාද අඩු වුණාද කියන එක මේ භාවනාවට අදාළ නැහැ. තේරුණා නේද? භාවනාවෙන් ඔය කුසල සංකල්පනාවලට මොහොක් කරන්න යන්නේ නැහැ. භාවනාවෙන් කරන්න යන්නේ
අකුසල සංකල්පනා නැති කිරීම. තේරුණානේ? ඊට අමතරව එතකොට සතිපට්ඨාන විපස්සනා භාවනාවකින් කරන්න යනවා තව අකුසල සංකල්පනා නැති කරගත්තොත් යම් කිසි මට්ටමක ඊට සාපේක්ෂව ඊට ප්‍රාපේක්ෂව අතීතයේ ඇති වෙච්ච අකුසල විපාකයේ ටිකටත් නැති කරන්න උත්සාහ ගන්නවා. තේරුණානේ? මෙතන අකුසල සංකල්පනාව නැති කිරීම කාටත් පොදුයි. කාටත් එකම න්‍යායමයි. ඒ කියන්නේ පුජ්‍යල දෙන්නෙක් ගත්තට ඒ දෙන්නා මේ අකුසල සංකල්පනාව භාවනාවෙන් අහක් කරගන්න ක්‍රමය අහක් කරගන්න වෙන මහන්සිය සමාන. මේක වෙනසක් නෑ. එහෙනම් දැන් භාවනා කමටහන් කියලා ලෝකේ ගොඩක් අය කරන්නේ මොකද්ද? කරන්නේ මුලින්ම භාවනාවේ මූලික කෘත්‍ය කරන එක. මූලික කෘත්‍ය මොකද්ද? අකුසලිය අහක් කරනවා. අකුසලිය විපාකේ නෙමෙයි. තේරුණා නේද? ඒකෙන්ද අකුසලිය අහක් කරගන්න දෙන කමටහන උපදේශ හැම දිනාටම සමානයි. රන්නේ දෙන්නේ අකුසලයේ අහ කරගත්තට පස්සේ මොකද වෙන්නේ? ආ අතීත අකුසලයේ විපාකයේ රඟපාන දෙනවා. ඒක නම් දෙන්නේකට සමාන නෑ. ඒක හින්දා ඔයගොල්ලන්ට වරදිනවා. කතා කරලා සාකච්ඡා කරලා දෙන්නේ එක සාකච්ඡා කරලා භාවනා කරාට අකුසලයේ අහ කරන විදිය නම් සමාන ඔයයි. අකුසල විපාකයේ එක මුහුණ දෙන විදිය නම් දෙන්නට සමාන නැහැ. එදාට ඔයගොල්ලෝ අනාත්තයි. ඔය ජෝඩු දාලා භාවනා කරපු අය අනාත්තයි. දැන් ඔයගොල්ලන්ට වෙලා දෙන්නේ ඒක. හැමදාම ජෝඩු දාලා. ඒ කියන්නේ කතා යාළුවෙක් කතා කරනවා. දැන් මෙහෙමයි මේ ගුණේ මට තියෙනවා. අර ගුණේ තියෙනවා. හරි. ඒ ඔක්කොම සමාන වෙයි. ඔය මං කියන සිද්ධාන්තෙට විතරයි සමාන. ඔබ තියෙන්නේ භාවනාවේ මුල විතරයි. අකුසලිය අහක් වෙනකන් සමානයි දෙන්නට. විපාකය එක සමාන නෑ. දැන් විපාකයට උපදෙස් දෙන්නොත් එතකොට තමන්ගේ විපාකයට මුහුණ දුන්නේ ආකාරයට අනිත් කෙනා අනාතයි. ternary එකයි උපදෙස් දෙන්න යන්නේ පා භාවනාව ගැන තමන්ට මේ තියෙන දේ නෙමෙයි තමන්ට තියෙන දේ හරි තමන්ගේ අත්දැකීම් හරි අකුසලිය අහක් වෙනකන්. අකුසලයේ විපාකයේ එක්ක ප්‍රශ්න තියෙන කාලේ තමන්ගේ පිළිතුර හරියන්නේ නැහැ. තමන්ගේ ක්‍රමයේ හරියන්නේ නැහැ. මොකද ඒ එන අකුසලයේ මොකද්ද කියලා නියමයක් නැහැ. විපාකයට එන්නේ. තේරුණා නේද? දැන් තේරුණා නේද මේ මෙතන හිම ගැටලුවක් තියෙනවා කියලා. ඒ වැරද්ද එතකොට ඔය කට්ටිය එක කරන්නේ. කරමු. ඒ ටෙලිෆෝන් කෝල් කරගෙන මෙහෙමයි මම භාවනා කරේ. මට මෙහෙම වෙනවා අරෝම වෙනවා කියලා කිව්වා. ආ දැන් අතෙන්ට ගියාට පස්සේ මොනවද වෙන්නේ? අර උපදෙස් පිළිගත්තොත් මොකද වෙන්නේ? ඒක හින්දා දැන් ඔය මෙහෙදී උනත් ඔය භාවනාව ගැන ඔයගොල්ලන්ට අහන්න කියලා දෙන කෙනෙක් ගේන්නේ දෙන්නේ විතරනේ නම් කරලා තියෙන්නේ. මොකද එහෙම කරලා තියෙන්නේ? ආ ඔය මොන්නේ මූලික ප්‍රශ්නේ හින්දා. ternary තමන් නොදැනුවත්ව කියනවනම් කරනවනම් ඒක තමන් දන්නේ නැතුව කරන බොරුවක් වෙනවා. ඒක අනික් කෙනාට ලොකු හානියක් බවට ඇරෙනවා. මොකද විපාකයේ යට එන්නේ කොයිකද කියලා තමන්ට තෝරන්න බෑ. තේරුණානේ? ඒක තෝරන්න ලේසිත් නෑ. මොකද කියන්නේ තෝරන්න පුළුවන් දක්ෂයෝ ඉන්නවා කියලා නෑ කියන්නේ මම. නමුත් මේක බේරගන්න වෙන්නේ ওই විදිහට තමයි. මොකද මෙතන අවධානමක් තියෙනවා. ඒක නිසා වෙන් අර දීපු උපදේශ පොදු උපදේශ හැමදෙනාම ගෙනියන එකෙන් තමයි මේක ඉස්සරහට පහසුවෙන් ගෙනියන්න පුළුවන්. නැතුව සාකච්ඡාවකින් භාවනාවක් ගෙනියන්න බෑ. තේරුණානේ? භාවනාවේ මුල් කොටසක් අවධියක් විතරයි. එතකොට සාකච්ඡාවකින් පමණක් ගෙනියන්න පුළුවන්. සමාන ගුණාංග තියෙන්නේ. ආ දැන් එතන දැන් කියා දුන්නානේ නේද? අකුසල සංකල්පනා කියන ඒවා භාවනාවෙන් අහක් කරනවා. අකුසල සංකල්පනා ද්වාරක දෙකකින් කිව්වොත් තමයි අවිජ්ජා දෝමනස්ස. වර්ග තුනකින් කිව්වොත් කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, විහිංසා සංකල්පනා. ඔය අකුසල සංකල්පනා කාරණා පහකින් කිව්වොත් කොහොමද? එකිනෙකට වෙනස් වෙන්න ඕනේ මේ. ඒ කියන්නේ කාම සංකල්පනා තියෙනකොට ව්‍යාපාද නැහැ. කාම සංකල්පනා ඇති වෙනකොට විහිංසා නැහැ.
ව්‍යාපාද සංකල්පන ඇති වෙනකොට කාම සංකල්පන නැහැ, මිහිංසා සංකල්පන නැහැ. එකිනෙකට සොයා යන්න. තේරුණානේ? ඒකයි මේ ධර්මතා තුනක් කියන්නේ. දැන් අකුසල සංකල්පන කාරණා පහකින් කිව්වම තමයි පංච නිවරණ. දැන් නිවරණ ධර්ම කියන්නේ නිවන ධම්මනේ. ධම්ම කියන්නේ සිත තුර හටගන්නේ වනේ. එතකොට පැහැදිලිව අකුසලයේද නැද්ද කියලා මනින්න ලේදී කාරණා එකකින් කියන බලනකොටද, දෙකකින් බලනකොටද, තුනකින් බලනකොටද, පහකින් බලනකොටද? පහකින් බලන. තේරුණා? එහෙනම් දැන් සාමාන්‍යයෙන් අපි නිදි මත ගතිය අකුසලයක් කියලා පිළිගන්නේ. නින්ද නෙමෙයි. නින්ද අකුසලයක් කියලා ධර්මයේ නෑ. නිදි මත ස්වરૂපය හා සමානයි කම්මැලිකම. නිදි මත හෝ කම්මැලිකම අකුසලයක්. නින්ද නිදා ගැනීම අකුසලයක් නෙවෙයි. නින්ද යෑම අකුසලයක් නෙවෙයි. බලන්න දෙකේ වෙන. තේරුණානේ? දැන් පංච නීවරණ තියෙනවා නේද? තීන මිද්දය කියලා තුන්වෙනි නීවරණ තීන මිද්දය අකුසලයි. තේරුණා නේද? එමේ තීන මිද්දය කියන අකුසලයට බලයක් නැහැ. මිනිස්සේ සතර අපායේ උප්පත්තියක් ලබා දෙන්නේ. එහෙනම් ඔයගොල්ලන්ට තීන මිද්දය කියන අකුසලයෙන් කවදාවත් මේ කිසිම මිනිස්සේ මේ සතර අපායේ උප්පත්තිය ලබා දෙන්න තරම් ප්‍රබල අකුසලයක් කරලා නැහැ. දැන් ප්‍රබලම දැන් රතනපායේ උප්පත්ති ලබා දෙන්න පුළුවන් ප්‍රබල අකුසලයක් කරලා තිබුණොත් ඒකට වළංගු වෙනවා අවිද්‍යා දෝමනස්ස දෙක, අවිද්‍යා ව්‍යාපාද දෙක. තේරුණානේ? දැන් ඍජුවම අවිද්‍යා ව්‍යාපාද දෙක ඇලීම ගැටීම කියන එක පංච නීවරණ වලට අන්තර්ගත වෙන්නේ කොහේද? දැන් තීන විද්‍ය කියන්නේ ප්‍රබල ඇලීමක් හෝ ප්‍රබල ගැටීමක් නෑ. ඒ කියන්නේ තීන මිද්‍ය තුල ගැටීමක් තියෙනවා. ඒක ප්‍රබල නැහැ. ඒකයි අර සතර පායේ උප්පත්තිය ලබා දෙන්න තරම් ලොකු අකුසලයක් කරන්න තරම් ප්‍රබල නැහැ තීන මිද්‍ය. තේරුණානේ? දැන් නිමත කියන එක සියුම් ඇලීමක් අවිජ්ජා ස්වરૂපයක් ඇති කරන්නත් පුළුවන්. සියුම් ගැටීමක් ඇති කරන්නත් පුළුවන්. ඒ කියන්නේ දැන් පළ කාලයක් තිස්සේ තීන මිද්‍යට නිදිමතට ඇබ්බැහි වුණොත් මොකද වෙන්නේ කවුරු? ඒකට කැමති වෙන්නේ. ඔය දැන් ඔය පාසකම්මලට එහෙම ඕකට පුරුදු වෙලා ලොකු වාසි දිනා ඒගොල්ලන්ට. ඒගොල්ලන්ට වාසි දන්නේ නැහැ. දැන් තීන මිද්දේ කියන අකුසලයේ තියෙනකොට මේක පහක්නේ මං කියුවේ. දැන් පංච නීවරණ කියන්නේ පහක්නේ. එහෙනම් තීන මිද්දේ තියෙන තැන කාමච්ඡන්දේ නැහැ. තීන මිද්දේ තියෙන තැන ව්‍යාපාදින්නේ. තේරුණානේ? තීන මිද්දිය තියෙන තැන උද්දච්ච කුක්කුච්චිය නෑ. තීන මිද්දිය තියෙන තැන විචිකිච්ඡාව නෑ. තේරුණානේ? දැන් ගෙදර ඉන්නවා කුපුර කුපුර කායක් හරි තරහ වෙලා. දැන් ඕක මරන්න ඕනේ සංකල්පන එහෙමයි. මරන්න යන්නේ නෑ. සංකල්පන අපත. තේරුණානේ? දැන් ඔහොම පුපුර පුපුර ඉන්නකොට බැරි වෙලා නිදි මතක් ආවොත් ඒක වාසනාවක් නෙවෙයිද? ඈ? ආ එහෙනම් මොකද වෙන්නේ? දින මිද්දී එතකොට අවිජ්ජා ස්වරූපයෙන් දාවේ ව්‍යාපාර ස්වරූපයෙන්. දැන් ඕක ගෙවල් වල පුරුදු කරලා පුරුදු කරලා හැට කරලා භාවනා මධ්‍යස්ථානයට ආවම මොකද වෙන්නේ? දැන් තමන්ට එක රැංගෙන්න තියෙන දැනක් නේද මේ තීන මිද්දේ කියන්නේ? සෝගියක් තියෙනවා නම් නිනිමත ආපනේ සෝගේ ඉවරයි. විපාකයක් ඉවරයි. මේ තීන මිද්දේට පුළුවන් කර්ම විතරක් නෙමෙයි ප්‍රබල කර්ම. ප්‍රබල විපාක වලිනුත් හිං සැරේ බේරෙනවා. දෙර්මන්නේ අධික සෝගයක් ආදීන් දිනවා. අධික බියක් ආදීන් දිනනවා. බිය සෝගය සුන්නත් දෝලිය යනවා නිනිමත ආපනේ. දැන් එතකොට නිදිමත හොඳ නැහැ.
දැන් ඔයගොල්ලෝ නිජමතර ඇලුම් කරලා නැද්ද? ආස කරලා නැද්ද? ඔයගොල්ලෝ බේරගෙන නැද්ද? ආනන්තයි අප්‍රමාණ. තේරුණානේ. මොකද හැබැයි මතක තියාගන්න කවදාවත් නිදිම හීන මිද්දේ කියන එක ඔයගොල්ලන්ට කවමදාවත් සතර අපායේ උප්පත්ති ලබා දෙන්න තරම් ප්‍රබල අකුසලයක් නම් කරන්නේ. තේරුණානේ. අකුසලයකට නම් කරන්න දෙන්නේ. ඊට කලින් ඒ අකුසලයක් තහක් කරනවා. හැබැයි කවදාවත් කුසලයක් කරන්න දෙන්නේ නැහැ. සතර අපායට සම්බන්ධ අකුසල කරන්න දෙන්නේ නැහැ දිනේ. මිත්‍යිට වැඩි සුළු අකුසලකින් බේර ගන්නවා. නිදිමත. නමුත් කිසිම කුසලයක් කරන්න දෙන්නේ නැහැ. තින මිද්දේ දුර කුසලයක් නැහැ. තේරුණානේ? ඒකින් ද නැ මේ ඒකින් ද Tamanට වටින දෙයක් මේක. ඒක වටිනා නෝද තමයි ඉගෙන ගන්න නැති වුණාට ඉගෙන ගන්න ඕනේ නෑ මේ වැඩ ගන්න මේ ධම්ම වලින් වැඩ ගන්නේ ටියුෂන් ගිහිල්ලා නෙමෙයි ධම්ම පාසල් ගිහිල්ලා නෙමෙයි මේවා වැඩ ගන්න නියාම ධර්ම අර තමන් තමන්ම දන්නේ නැතුව මේවට අහුහු වෙනවා තේරුණා නේද එහෙම නැතුව මේ මේක ඉගෙන ගත්තා නෑ කියලා බේරිල්ල කාටවත් නෑ දැන් එහෙමනම් දැන් තීන මිද්දේ කියන එක අකුසලයක් කියලා දැනගන්න හැබැයි ප්‍රබල අකුසලයක් නෙමෙයි ඒ අදින් බැලුවම ওই විදියටම උද්දච්ච කුච්චය විචිකිච්ඡාව කියන එකත් ඕක ඔච්චර ප්‍රබලම මේ ඒ දෙකෙන් විතරක් විචිකි සැකය කියන එක දරුණු වෙන්න පුළුවන් නමුත් සැකය කියන එකෙන් විතරක් ඔය කායික අකුසල් වාචික අකුසල් කරෙන්නේ නැහැ සැකය උදව් අරගෙන සැකය නැති තැනකනේ ව්‍යාපාදී ඉන්න පුළුවන් සැකය තියෙන තැනක ව්‍යාපාදී නැහැ තේරුණා නේද නැමෙ නමුත් ව්‍යාපාදයේ අනාගතය ඇති කරන්න වර්තමානයේ සැකේ උදව් වෙන්න පුළුවන්. එතකොට ඒ දරුණු අකුසලයේ කරන්නේ සැකය නෙවෙයි. විචිකිච්ඡාව නෙවෙයි. දරුණු අකුසලයේ කරන්නේ ව්‍යාපාදයයි. තේරුණානේ? එහෙනම් දැන් නිපංච නීවරණ වලින් ඔබ ගත්තම සංකල්පනා පහක් තියෙනවා. අකුසල් සංකල්පනා. ඒවා කාම ඡන්ද කාමයට ඇලීම් සංකල්පනා ව්‍යාපාද ගැටීම් සංකල්පනා එතනින් ගියාම තීන මිද්ද සංකල්පනා එතනින් ගියාම උද්දච්ච කුච්ච විචිකිච්ඡා ඔන්න සංකල්පනා වර්ග පහ. ওই පහෙන් දරුණුම දේ එතකොට ව්‍යාපාදයයි ව්‍යාපාදය හරහා දරුණු කියන්නේ ඇයි? දරුණු කියන්නේ බුදුහාමුදුරුවෝ මනුස්සත්වයේ ඉන්න මිනිසේ සතර අපායේ උප්පත්තියට ලොකුවට උදව් වෙලා තියෙන්නේ ඔය කියන කාමච්ඡන්දයයි ව්‍යාපාදය සංකල්පනා දෙක ගත්තොත් ව්‍යාපාද සංකල්පන. ternary මොකද ව්‍යාපාද සංකල්පනාවලින් මනුස්ස ප්‍රජාව කායික අකුසල් කරනවා වැඩි. ප්‍රබලම අකුසලේ කායික අකුසලයි. දැන් ඔයගොල්ලොත් බලන්න වාචික අකුසල් වැඩිම කරන්නේ ව්‍යාපාදයෙන් නෙමෙයි. කායික කුසල් කරේ නැහැ කිව්වා කියලා මම දන්නවා. ඒකට නෙමෙයි රඟපාන්නේ අපි අකුසල් කරේ නැහැ කියලා. නෝ කරපු ටිකවත් දන්නේ නැහැ. නමුත් කිසි කෙනෙකුට රඟපාන්න බෑනේ වාචික කුසල් කරේ නැහැ කියලා. මොකද වාචික කුසල් කරන්නේ නැත්නම් ඔච්චර මිනිස්සු ඔච්චර කොමියුනිකේෂන් දියුණු කරන්නේ නැහැ. තේරුණානේ? ඒගොල්ලෝ ඉල්ල ඔයක ඉල්ලුවේ මොකද? මිනිස්සු ඉල්ලන්නේ ඇයි? ඉල්ලන්නේ ඔය අකුසලිය කරන්න ආසාව වැඩි. වාචික අකුසල් වැඩි කරන්න ආසාවෙන් ඉපදුණු දේ තමයි ටෙලිෆෝන් එක. එක දැන් ඕන තැනකට ඕන ඉස්සර මිනිස්සුන්ට එහෙම ප්‍රශ්නයක් තිබුණා. දැන් ඔයගොල්ලෝගේ ආතල ආච්චිලාට දැන් නෑදෑයෝක සියලුම නෑදෑයෝක ඔය කියන සම්පප්පුලාව අකුසල් කරන්නේ අවුරුද්දට එක දවසක් කරයි. මොකද උන් ඉන්නේ කොහෙද කියලා දන්නේ නැහැ. අවුරුද්දකට විතර දැනයක් ඉන්නේ. දැන් එහෙම දැන් ඔය තමන්ගේ 70 වෘත්ත එක්ක සම්පප්පලාව පන්දලෙදි කරෝන. දැන් මේ අකුසලයේ කරන්න වාසි ලබා ගැනීම නේද දිනුනෝ කිය. දැන් එතකොට ඒ වාසිය ඉස්සර පිනිසුන්ට ඔය වාසිය තිබුණ නැති හින්දා ඒගොල්ලන්ට ධර්මයෙන් ප්‍රයෝජන ගන්න ලේදි. ඔයගොල්ලන්ට අමාරු. වල දිනුනු වැඩි. දිනුනු වැඩි කියන්නේ අකුසල් කරන්න පුළුවන් හැකියාව වැඩි.
තේරුණානේ දැන් තු වෙන මොකක්වත් දිනු වෙලා නැහැ මේ මනුස්ස සංගතිය. අකුසලයේ කිරීමේ හැකියාව වැඩි වෙනවා. එතකොට ඒකෙන් ප්‍රයෝජන දැන් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ඔය දිනු ආම්පන්න ටික අරගෙන නිවන් දකින්න එන්න කියලාද ඒව අත්තරලෙන්ද කියලා. දැන් එදායට කිව්වේ මොකක්ද? ඈ? එදායට කිව්වද තියෙන දැන් තමන්ගේ දක්ෂතා ටික අරගෙන එන්න දැන් එතකොට හිටියේ වළං හදන අය එහෙමනේ දක්ෂ හිටියේ රත්තරන් බඩු ඔය ඒවැය තියෙන අර උදුන් අරගෙන එන්න කිව්වද? නෑ. ඒ වගේ ඉදර දීලා නේ දෙන්නේ කිව්වේ. එහෙනම් මොකද එදා තිබිච්ච දිනුවාත් නිවන් දකින්න බාධාවක් නා. අද තියෙන දිනුව කොහොම බාධාවක් වෙන්නේ ඇති? දැන් ඒ ටික බදාගෙන පන්සලට භාවනා මධ්‍යස්ථානයට යන කෙනාට එහෙනම් මෙතන බාධකයක් නැද්ද? තියෙනවා අනිවාර්යෙන්ම. තේරුණාද? ඉතින් ඒ ටික අහක් කරගෙනම පැය භාගේ හරි භාවනා කිරීම සාර්ථකයි. තේරුණාද? මෙතන ඇතුළු මේ ඔයගොල්ලෝ හොඳයි කියන්නේ යන්න එපා. ඒක හොඳ වෙන්න බෑ මේක. මොකද ඒවා ධම්මෝ. නිකන් ධම්ම නෙවෙයි අකුසල ධම්ම. තේරුණානේ? අකුසල ධම්ම එක කරන විකාර අකුසලයක් නිසා කුසලයක් වෙන්න බෑ. ඒවා හින්දා බුදුහාමුදුරුවෝ මේ අල්පීච්ච කරලා නිවන් දකින්න දැන් සුද්ධෝසුම බුදුහාමුදුරුවෝ පෙන්වන මෙන්න මෙච්චරයි මොන නිවන් දකින්න. හැබැයි මොකවත් නැතුව නිවන් දකින්න පුළුවන් කියලා බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. දැන් බුදුහාමුදුරුවෝ පෙන්වන නිවන් දකින්න භාවිතා කළ යුතු ඒ කියන්නේ අකුසල සංකල්පනා ඔන්න අඩුම මට්ටමක ඒත් අකුසල් සංකල්පනා නැති වෙනවා කියන එක නෙමෙයි මේ කියන්නේ. මිනිස්සුන්ගේ අකුසල් සංකල්පනා අඩුම මට්ටමක ජීවත් වෙන්න පුළුවන් චර්යා ස්වરૂපය බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙන්නේ කාරණා හතරක් එක්ක විතරක් ගනුදෙනු කරන පුජ්‍යලයක් කියලා. ඒ කාරණා හතරට කියනවා ආර්ය වංශ හතර. ඒකේ චර්යාවට සම්බන්ධ ආර්ය වංශ තුනයි. තේරුණානේ? ඒකත් හැබැයි අපිට ඕන විදිහට බෑ බුදුහාමුදුරුවෝ කියන විදිහට එන්න ඕනේ. ඒ ද්‍රව්‍යාත්මකව ඒ ජීවත් වෙන්න උදව් වෙන අර අපද සංකල්පනා අඩුවෙන්ම නැතිව නෙවෙයි අඩුවෙන්ම මේ ඇති වෙන්න විදිහට මිනිස්සෙක් හැසිරුණොත් ඒ මිනිස්සයා බුද්ධ ඥාණයෙන් හොයලා තියෙනවා. එයා ළඟ තියෙන්නේ චීවර, පිණ්ඩපාද, සේනාසන කියන තුනක්. චීවරයේ වුණත් තමන්ගේ දිවුර කියන්න බෑ. එතකොට මොකද මගේ ඇඳුම කියන තැන අභිජ්ජා සංකල්පනාව අතවරනවා. දැන් නිකන් හරි ඔයගොල්ලන්ගේ ඇඳුම ඇඳගෙන ආපම කී දෙනෙක් අහනවා අලුත් එකක් නේද? කොහෙන්ද ගත්තේ? දැන් ඒගේ හොඳ පැත්තක් ඇලීමෙන් කතා කරනවා නම් කවුරු හරි කෙනෙක් ඇඳගත්ත කෙනා නෙමෙයි. ඇඳුම දැක්කේ එක. නෑ යාට ඇති වෙන්නේ මොන සංකල්පනා? නෑ ඒ ඔය කොහෙන්ද ගත්තේ අලුත් එකක් නේද කියලා එයාට කතා කරන්න හිතෙන්නේ. ඒ කතාව සම්පප්පලාප. ඒක අකුසලිය. එතනදී යුන් ඇලීම. කාමචන්දේ. තේරුණානේ? දැන් හාමුදුරුවගෙන කොට අපි දැන් ජීවරයක් පාවිච්චි කරන ඒ හාම් බා දැන් මෙතන දෙකක් තියෙනවනේ. දැන් ගියේ අලුත් ඇඳුම ඇඳගත් එක්කේනා ඔව් පිළක් කියලාට පිළක් උපාසකම් වල එහෙම වුණාම වැඩියෙන් සම්මාන කරනවා. අලුතෙන් ඇඳගෙන නම් මොකටද? අර තව මොකෙක් කාරිය අහයි කියලා මේක අලුත් නේද කියලා අහයි කියලා තේන්න ප්‍රදර්ශනය වැඩි වතාවක් ප්‍රදර්ශනය වුණාම අවිල් විශ්ිනවනේ කතා. තේරුණානේ? දැන් ඔන්නෝම ඒ තම තමන්ගේ ඔහම මානසික ස්වરૂප තියෙනවා. මේව මම මේ කියන්නේ මේව නැති මිනිහෙක් ඉන්නවා කියලා නිකන් බොරුවට හදන්න එපා. මේක තමයි මනුස්ස ගමේ තියෙන එක ස්වરૂපය. තේරුණානේ? මේවනේ අපි කඩන්න ඕනේ. දැන් මේව නෑ මල් ළඟ නෑ කිව්වෝ කඩන්න දෙයක් නෑ නේ. නා මොකටද භාවනාවට එන්නේ? ඕන දිනින් ඉඳන් ඉන්න.
නැත්නම් ඉතින් භාවනා කරලා ලබා ගන්න ඵලයක් නැහැ නේ, අකුසලයක් නැහැ නේ. තේරුණානේ? සිහුන් හරි අකුසලයක් නැහැ නේ. මේ කියන අකුසල හතරපය උප්පත්ති ලබා දෙන අකුසල නෙමෙයි. ඒකනේ ප්‍රශ්නේ. ඒවනයි ඉගෙන ගන්න හරි දිනවා. කවුරු හරි කියලා නමත්තලා හරි ගුටි කාලා හරි දෙමව්පියන්ගෙන් අඩු කරගන්න කියලා. මේවා උඹ හොම කරපන් කියලා අම්මා මොනේ බලන්න. තේරුණානේ? එතකොට පොඩි අපසල් කරන්න දෙමව්පිය උඩු ගන්න. ඒක දරුණු අපසල් කරන්න තමයි එපා ගියා. සමාජයේ උගන්නන. ඉස්කෝලේ උගන්නන. ඒවට පෙලක් ඒවා කියනවා මේ කොහොමද මේ අකුසලයේ කරන්න උගන්නන්නේ. ඒකට පෙලක් අය භාවිතා කරනවා ඉංග්‍රීසි වචනේ මැනස් උගන්නනවා. මැනස් කියලා උගන්නන්නේ අකුසලිය තමයි. තේරුණා නේද? ඒක ඉගෙන ගත්තේ නැති යුම් කියලා අනික් අයට බලන මැනස් නෑ. දැන් බලන්නේ අකුසලිය නෑ. තේරුණා නේද? නැවොම සමාජයක තමයි මේ භාවනාව කරන්නේ ඉන්නේ. ඔයගොල්ලෝ ඒ සමාජයේ සමාජිකයෝ. දැන් කොයි දොරන්ද රූට මෙතන ප්‍රශ්න එන්න ඕනද? ඒකයි දැනගන්න. දැන් කොහොම හරි අර චීවර පින්නපාත ආදී දේවල් බුදුහාමුදුරුව දෙන්නේ යාට බය. ඒක අර පත්තේ හිවුර ගැන හිතෙනකොට පත්තේ විස ගන්නවා. මේක මේ ඇඳගෙන ඉන්නේ එන මොකට වත් නෙමෙයි. පදාර්ථනේට නෙමෙයි, හොඳකින්ද නෙමෙයි, නරකකින්ද නෙමෙයි. තේරෙනවනේ? ඕ උණුසුම් සීතල ඒ වගේ දේවල් වලින් ආරක්ෂා වෙන්න, මස්යෙන් අවුයෙන් ආරක්ෂා වෙයි, ශාරීරික ආරක්ෂා වෙන්න ආරක්ෂා. මොකද මේ මේ බැංකු ගිණුම තර කරන්නද මේ ආරක්ෂා කරන්නේ? නෑ. කුසල් මල්ල වැඩි කරන්නද ආරක්ෂා කරන්නේ? ඒ වගේ අර වත්තේක්ෂාවල දිහින්නේ ඔන්නෝ මේවා. ඒව කරන්නේ නෑ. නිවි ලෝක යන්න ආරක්ෂා කරන්න බෑ දිනුක. ශරීරය. තේරුණාද? මේක ආරක්ෂා කරන්න ඕන නිමල් දකින්ද. මොන බලන්නේ දෙනි ඔන්න කඩනවා කොහොමද කියලා. අර එක තියෙන්නේ වස්තු කීපය තුනයි. ගනුදෙනු කරන්නේ ද්‍රව්‍ය තුනක් එක්ක. හරි වංශේ. මොකද ද්‍රව්‍ය තුනේ එකක් ඇඳුම. ඒකනේ සිවුර. ඒක වුණත් පළඳින්න බෑ. මේ මේ දරාගෙන ඉන්නකොට තමන්ටවත් හිතෙන්න බෑ මේක ගැන අවිජ්ජා දෝමනස්. මේක නරකයි කියලා හිතෙන්න බෑ. පරණයි කියලා හිතෙන්න බෑ. මොකද පරණයි කියලා හිතලා හිතුන හැටි මොකද්ද වෙන්නේ? සංකල්පනාව අකුසල. තේරුණා නේද? මේක නරකයි කියලා හිතන්න බෑ. සංකල්පනාව අකුසල. එහෙම හිතෙනකොට විරුද්ධ දෙයක් වෙනවා. මේක හොඳ නරක ප්‍රශ්නය නෙමෙයි. මේකෙන් බලාපොරොත්තු වෙන්න ඕනේ අර තමන්ගේ ශරීරය ආරක්ෂා කරගන්න. මැස්සන්ගෙන්, මදුරුවන්ගෙන්, අවුගෙන්, කින්නෙන්, මැස්සෙන් ආරක්ෂා. තේරුණානේ? දැන් ඔය මට්ටමට ඔයගොල්ලෝ සිල් රෙදි එහෙම අඳිනවද? භාවනා මධ්‍යස්ථානෙට ගියාම, බලංගොඩ එහෙම ගියාම ඔහොමද යගින්නියා? දාවේ යනවනේ ආයේ මෙතනත් ඇති යන්න ඉන්නේ අය ඔන්න බලක් මෙන්න මේවා කරවත් ඔයගොල්ලන්ගේ භාවනාව හුඟක් සාර්ථක වෙනවා. තේරුණානේ? දැන් තමයි පාවදානින පැලඳුම චීවරයක් කරගන්න පුළුවන්. මේක ගිහි පැවිදි ප්‍රඥාවක් නෙමෙයි මෙතනදී. හැබැයි අඳින විලාසිතාව අනුව අතන තමන් හිතන්න සංකල්පනාවලින් ඇති වෙන්නේ. මේක භාවිතා කරන්න මේක දැන් එහෙමම බුදුහාමුදුරුවෝ පෙන්නනවා මිනිසෙකුට මූලික අවස්ථා තුනක් ඕනේ මේ මිනිස් ජීවිතය තුළ. එකක් පිණ්ඩපාත කියන්නේ ආහාර. ඒතර ආහාර අනුභව කරන්නේ ඔයගොල්ලෝ නම් කන්නේ කොහොමද? දැන් අද දවල් දානේ හම්බුණා බලන්න ඔයගොල්ලන්ට ඉන්න සංකල්පනා ටික. දැන් අරියවංශ සංකල්පනා එනවාද කියලා බලන්න ඕනේ. ඉතින් කොච්චර අකුසල සංකල්පනා ගණේට වැටෙනවද? තේරුණා නේද? එතකොට අකුසල සංකල්පනා ගණේට ගෑම බීමෙන් වැටුනම සීලයක් නැතුව නෙමෙයි ඒගොල්ලෝ. අටසිල් කැඩෙන්නේ නැහැ ඉති. දැන් අටසිල් සමාදන් වුණා නම් කැඩෙන්නේ නැහැ. දසසිල් සමාදන් වුණා කැඩෙන්නේ නැහැ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒ සීලයට නෙමෙයි අදි සීලයක්. සංකල්පනාවල සංවරකමක් නැහැ.
මොකද සංකල්පනාවල අකුසලිය දින්න පුළුවන්. තේරුණානේ. එතකොට පින්න පාතේ කියන එක බුදුහාමුදුරෝ යහමුදුරුවන්ට දීලා දෙන්නේ ඒ විදිහට යනවා නම්. වඩාත් මේ භාවනා සුසු චර්යාවට එනගෙන අරියවන්ති කියන්නේ. එතකොට මේ අරියවන්ති එකක් තමයි භාවනාව කියන්නේ. එතකොට පින්න පාතේ කියන එක ආහාර නම් එයා ආහාර ගත යුත්තේ කොහොමද? තමන්ගේ ශාරීරිය සම්බන්ධව කිසි දෙයක් හිතන්නේ නැතුව ගත යුතුයි. දැන් ඔයගොල්ලන්ට එහෙම බෑ ගන්න. ඔයගොල්ලෝ කන්න ඕනේ දොස්තර කියන්නේ. තේරුණාද? මට දැන් බ්ලැක් අයට තක්කලි දැක්ක හැටි තියා බාල සංකල්ප. ගැටි. බ්ලැක් අයට දැන් මේ තෙල් වැඩි දැක්ක හැටි කුසල සංකල්පනා මේ අහව දානයක් දීලා මෙයා හරි හොඳයි කියලා සංකල්පනා හොඳ ඇති වෙන්නේ යේන්නේම මෙහෙට මට අගුණේනවා මොකද සංකල්ප ඔව් දැන් ගෙලින්ම කුසලද අකුසලද අකුසල හැබැයි මතක තියාගන්න මේ මෙහෙම අකුසල් ඇති වුණා කියලා මනුස්සකම හිණ වෙලා නැහැ තේරුණානේ මනුස්සකම නැති වෙන අකුසලයක් නෙමෙයි මේ වෙන්නේ හැම මනුස්සකම එක නෙමෙයි භාවනාවදී දැන් මනුස්සකම ඉක්මවපු දැනකට ඒකයි ප්‍රශ්නේ දැන් ඔහොම කෑම බීමේදී ඔය බොල්ලෝ එහෙම සංකල්පනා එන්නේ නැතුව බේරෙන්නත් බෑ ඔය දැන් දින්නේ තත්ත්වයන් ඒක වෙනම කතාවක් තේරුණානේ මම මේ කියන්නේ චීවර පින්නපාත කියන එක බුදුහාමුදුරුවෝ දීලා තියෙන ඔය එකක් වා වෙන්න බෑ ආයේ දොස්තර කිව්වා අරවා මෙහෙම බෑ තේරුණා නේද? එහෙම හිතන්න බෑ. මේ ආහාර ගන්න මොකටද කියලා කියනවා. ලෙඩ හොඳ කරගන්න නෙමෙයි. තේරුණා කුසගින් ඉන්න නැති කරගන්න. දැන් ඔයගොල්ලෝ ගන්න කුසගින් ඉන්න නැති වෙනවත් එක තව කොච්චර අතුරු ප්‍රතිඵල වුණද? අනේ. කුසගින් ඉන්න නැති වෙන්න ඕනේ. කොණ්ඩේ කළු වෙන්න ඕනේ. දැන් ඒක අදාළ නැහැ නේද? හරිවන්ද? ඒ වගේ හැම කළු පාට වෙන්න බෑ කනේ ඒකේ. දැන් කුසගින්න නැති වෙනවා විතරද? නරණ වෙන එකම ක්‍රියාව හරිවන්ද එක විදිහා සාමාන්‍ය ධර්ම තමයි. දැන් මේ ක්‍රියා දෙක මෙතන නැහැ. තේරුණානේ ආරියවන්තෙන් බලාපොරොත්තු වෙන්නේ එතකොට මොනවද මේ අකුසල සංකල්පනා අවම වෙලා නැති කරන්න බෑනේ මේ චර්යාවගේ අවම අකුසල සංකල්පනාවක් ඇති වෙන විදිහට ජීවත් වෙනවා ජීවත් වෙන්න මිනිසුන්ට ඕනේ අවස්ථා තුනක් මොනවද ඒ තුන ආහාර ඇඳුම් පැළඳුම් නවාතේ සේනස තේරුණානේ දැන් ඔයගොල්ලන්ට ඔය වාස් මේ හිටින්නේ. මේ හරිවන්ත වෙන්නේ. හරිවන්ත වෙනවා මෙහෙට ආව. ටිකක් හරි. දැන් තමන්ගේ ගෙදර කොයි වෙලේ ඒකේ විදිහට දියෙන්නේ. තේරුණානේ? එහෙම නැතුව මේ මෙන්න මෙහෙම වගේ මේ අධ්‍යාත්මික දියුණුව සඳහා භාවිතා කරන්න කියලා නෙවෙයි ගිය හැදුවේ. ජීවත් වෙන්න. තේරුණානේ? එතකොට ඒකට සුදුසු පරිසරයක් මේකේ හදලා තියෙන්නේ. දැන් ඉන්නේ ඒවා එක අර අත්තරින කියන්නේ දැන් ඒ අතහැරීම තමයි ගිහියෙකුට පස්සේ බුදුහාමුදුරු පෙන්වන්නේ අර පැවිද්දෙක්ගේ ආර්ය වංශයේ ගිහියෙකුට ආර්ය වංශයේ විදිහට දෙන්නේ 아무දු දෙයක් නෙමෙයි පොයට අට සිල් ගැනීම මම ඒකයි ඔය කියන්නේ හැමදාම පුළුවන් තරම ගෙදර සිල් ගන්න එක නෙමෙයි වටින්නේ ගියේ අත්තරල පන්සලට යන්න තේරුණානේ මේ ආර්යවන්ත ගුණ එනවා එන්න බෑ තමන්ගේ ඉද. මොකද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ අට සිල්පද ටික රැකීම නෙමෙයි. සමහර විට ඔයගොල්ලන්ට නම් පේනවා දැනෙනවා තේරෙනවා පන්සලට ගිහින් අට සිල් ගැදෙනවා. ඔබ ගෙදර හිටියෝ රැකෙනවා. නමුත් ඒකම නෙමෙයි මේ ඊට වැඩි දෙයක් බලාපොරොත්තු වෙනවා. පන්සලට ගිහින් අට සිල් පද කඩා ගන්න නෙමෙයි කියන්නේ. එතනින් වෙන අර සංකල්පනාවල අකුසල සංකල්පනා අඩු කිරීම ගෙදර ඉඳලා කරන්න බෑ. තේරුණා මේ නියුන් ටිකට ගෙදර සුදුසු නෑ.
දැන් හතරවෙනි ආර්ය වංශය දැන් මතක් කරපෙකේ කියන්නම්. ඒක තමයි භාවනාව. දැන් එතකොට ඔන්න බුදුහාමුදුරුවෝ දෙන්න අතිශීලී. මීට එහා සීලයක් නැහැ බුදුහාමුදුරුවෝ. තේරුණානේ? ඔගේ සීලපද තියෙන්නේ බැලුවම හතරක්. ඒ කියන්නේ සිව චීවර පින්නපාත සේනාසන භාවනා. දැන් භාවනා සීලයක් නෙවෙයි. එතකොට චීවර පින්නපාත සේනාසන කියන්නේ දිවි පැවැත්ම උදෙසා අත්‍යවශ්‍ය දේ ආහාර පාන ඇඳුම් පැළඳුම් ඉඳුම් හිතුම් කියන එක මනුස්සයාට ජීවත් වෙන්න ඔය තුන නැතුව බෑ. අනික්වා අමතර පහසුකම්. ternary මේ තුන නැතුව කිසිම මනුස්සෙක් ජීවත් වෙන්නේ නෑ. ඒ තුනෙන් අවිජ්ජා දෝමනස්ස ඇති නොකරගෙන ජීවත් වෙන විදියයි අරිය වංශෙන් කියන්නේ. ternary ඒ අතර දුර කරන්න ඕන දෙයයි හතරවෙනි අරිය වංශේ කියන්නේ මේ ඔයගොල්ලෝ වඩන සතිපට්ඨානය ගැන. ternary දැන් ඕක තේරුම් අරගත්ත ඔයගොල්ලන්ට පුළුවන් ඔය තෝරගත්තේ දවසකට දැන් මෙහි භාවනා කරන්න ආවේ. දැන් එහෙමනේ ඔයගොල්ලෝ ගෙදර ඉඳලා මේ වැඩසටහන් වලට ඉන්නේ නේ. සිල් රකින්න විතරක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයිනේ. භාවනාව දියුණු කරගන්නනේ. එහෙනම් ආවම අර ධර්මයේ අහලා මේ ආර්ය වංශය ගැන අහලා තියෙනවා නම් ඊ අනුව හිතන්න. එතකොට තමන්ගේ ජී ඔය ඇඳුමම ජීවරේ වෙනවා. මේක නැතුව අලුත් දෙයක් මේ මෝස්තරයක් මේක ඇඳගෙන සක්මන් කරන්න බෑ. ඔය වගේ නිකන් අකුසල් සියතන ඇති කරගත්තා කියලා භාවනාවට ආනියක්. තේරුණානේ? ඒකට ගරහනවා තව එක්කෙනෙක්ගේ ඇඳුමට ගරහනවා නම් භාවනාවට ආනියක්. දැන් මේ දේවල් අනුන් වෙනුව නොකරන්න බෑ. තමන් වෙනුව කරන්න බෑ. මේ විදිහට හැසිරෙන්න අවශ්‍යයි. දැන් අපි මතක් කරපු විදිහට එහෙනම් අකුසල් සංකල්පනා පහකින් කිව්වම තමයි ওই පංච නීවරණ කියන්නේ. එහෙනම් අකුසලයේ නැති තැන නැත්තේ මොකක්ද? පංච නීවරණ නැහැ. තේරුණානේ? එහෙනම් නීවරණ යටපත් නීවරණ කියන එකේ අර්ථය මොකක්ද? නිවන වහන. නිවන ආවරණය කරන. එහෙනම් නිවන ආවරණය කරන ප්‍රධානම ධර්මතාවය පංච නීවරණ. පංච නීවරණ ඇතුළේ තියෙන්නේ අකුසලිය. තේරුණාද? කාමච්ඡන්ද සංකල්පනාව තුලත් අකුසලිය තියෙනවා. ඒක සංකල්පීය අකුසලයේ ඉඳලා වාචික අකුසලයේ වෙන්න පුළුවන්, කායික අකුසලයේ දක්වා වර්ධනය වෙන්න පුළුවන්. තේරුණානේ? දැන් ඔයගොල්ලන්ගේ නීවරණ වලින් ඔයගොල්ලන්ට තියෙන්නේ බොහෝ විට කායික අකුසලයේ හෝ වාචික අකුසලයේ නෙමෙයි සංකල්පීය අකුසලයේ පමණයි. ඒ නීවර කාමච්ඡන්දේ දැන් ව්‍යාපාදයේ කියන එක ඔයගොල්ලන්ට තියෙන දැන් දෝමනස්ස කියන ස්වરૂපයේ ඒකත් එතකොට මානසික අකුසලයක ස්වરૂපෙදී දැනුන්ගේ දේ දැකලා ඒක හොඳ නෑ කියලා ගැටෙනවා. ඔය ගැටෙනවා කියලා මොකද මේ තමන්ගේ හැදිච්චකමක් දෝක ඈ ඉතින්නේ මේ මගේ මනුස්සකම කියලා එහෙම එකක් නැහැ මතක. මනුස්සකම නෙමෙයි අර නීවරණ වල අකුසල් සංකල්පල. යනුගේ දෙයක් දැකලා අනුගේ ඇඳුම පැළඳුම ගමන බිමන කෑම බීම දැකලා තව මිනිහෙකුට පා වෙනවා නම් එතන තියෙන්නේ කුසලයේ කියලා දිතන්. ඈ එහෙම කුසල් දීද ලෝකේ. එපා වීම කොහෙද තියෙන්නේ එතන? මෙයා නීවරණ වලින් ගත්තෝ ව්‍යාපාදය. තේරුණා නේද? එතකොට අර සංකල්පනා වල තියෙන සංකල්පනා වර්ග තුනෙන් ගත්තෝ ව්‍යාපාද සංකල්පනා. දෙකෙන් ගත්තා ව්‍යාපාද. තේරුණා නේද? එහෙම නැතුව මේ තමන්ගේ උසස් කමක් නැහැ. නීවරණ වල බලයදී. දැන් මෙලෝනියක් දැන් ඉන්නේ මෙහෙම බනහනකොට මේ මේ මිරිගිරා වැටෙනවා. ඒ මොකක්ද? එතන නෑ අභිජ්ජා කාමච්ඡන්දේ නෑ ව්‍යාපාදයක් නෑ. ඒ දෙක නැති තැන එන්න ඕන දීමිය. තේරුණානේ? දැන් දීමිය තියෙන තැන නේද හිතිගිරා වැටෙන්නේ. ඕක දැන් මානව හිමිකමක්. අකුසලිය
තේරුණානේ. දැන් ඒ අකුසලියත් එතකොට භාවනාවට බලපාන. දැන් ඊගාට නොසන්සුන් භාවයේ මේක හරිද මේක වැරදිද මේ මේ මෙහෙමද මේක හරියට निराකරණය කරන්න ඕම කොච්චර හරි දැන් කාමච්ඡන්දයක් නැහැ ව්‍යාපාදයක් නැහැ මොනවද තියෙන්නේ නිදිමතක් නැහැ ඒකත් අකුසලිය සංසුන් වෙන්න ඕනේ කුසලයේ තියෙන දැන් නොසන්සුන් භාවයක් නැහැ පැටලෙවිල්ලක් නැහැ තේරුණාද නොසන්සුන් භාවයේ තියෙන තැන තියෙන දුක වේදනාම දුක්ඛ වේදනාව. එහෙනම් එතනත් මේ දෙන්නේ වැඩක් ඇති දෙයක් නෙමෙයි අකුසලෙම. ඒක සැකේ. දැන් භාවනා කරනකොට එහෙම ඔයගොල්ලන්ට කියනවා ගොඩාක් වෙලාවට දැන් ආමච්ඡන්දයක් නැහැ, ව්‍යාපාදයක් නැහැ, නිදිමතක් නැහැ. නොසන්සුනුත් නැහැ. නමුත් කොච්චර හරි එන්නේ සැකේ. මම කරනවා හරිද? මට වැරදුනාද? දැන් මොකද තියෙන්නේ? දැන් ඔයගොල්ලෝ හිතන්නේ හොඳ දෙයක් තියෙනවා කියලා. ඒත් අකුසලයි. තේරුණානේ? එහෙමනම් ওই ටික ඔක්කොම නැති වුණොත් මොකක් වෙයිද? දැන් ඉගෙන ගන්න ඕනේ ඕකනේ. දැන් නීවරණ යටපත් වෙන එකනේ අපි කරන්න ඕනේ භවනාවේ. එහෙනම් ප්‍රතිඵලය නිවන වහන පංච නීවරණ යටපත් වෙනවා. දැන් නිවන වහන පංච නීවරණ යටපත් වුණ පවලින් නිවනක් ලැබෙන්නේ නැහැ. දැන් ඒ වගේම හදාගන්න එහෙම ධර්මානුකූලව නෑ. නිවන වහනවා නීවරණ වලින් කියනවා මිසක් නීවරණ නැති දැන නිවන නෑ කියලා තියෙනවා කියන්නේ නෑ. තේරුණා නේද? නිවන වහන්නේ පංච නීවරණයි කියන එක තමයි බුදුහාමුදුරන්ගේ ධර්මය. තේරුණා නේද? දැන් ඔයගොල්ලන්ට ජීවිත කතාවේ ඔය නීවරණ පහේම බලය නැති තැන් ලැබිලා තියෙනවද නැත්? පොඩි ළමයෙකුට මේක ලැබෙන්න පුළුවන්ද බැරිද? මධ්‍යම කෙනෙකුට ලැබෙන්න පුළුවන්ද බැරිද? ඔව්. කාමච්ඡන්ද සහිත සංකල්පන, ව්‍යාපාද සංකල්පන, තීනමිද්ධ සංකල්පන, ඒ වගේම උද්දච්ච කුච්ච විචිකිච්ඡා කිසි සංකල්පනාවක් නැතුව ඔයගොල්ලන්ගේ සංකල්පනා පහළ වෙලා නැද්ද මේ ජීවිත කාලයේදී? තියෙනවා නම් කොතනද? භාවනාවේදී අවිනිශ්චිතයි. භාවනාවේදී කියන එක ඔයගොල්ලෝ හදාගත්ත දෙයක් නිසා ඔයගොල්ලන්ට භාවනා නොකරපු කෙනෙකුට මේක ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ කාමච්ඡන්ද සංකල්පනා හෝ ව්‍යාපාද සංකල්පනා, විහිංසා සංකල්පනා, නේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච කුච්ච විචිකිච්ඡා, තීනමිද්ධ කියන්නේ ওই ටික නැතිව ඇති වෙන සංකල්පනාවක් තමයි එකක්. තේරුණනේ? එහෙනම් දැන් නීවරණ පංච නීවරණ නැහැ කුසල සංකල්ප. කුසල සංකල්පනා ඒ බුදු සංකල්පන ඇති වෙන්න මිනිස්සු භාවනා කරන්න ඕන. දැන් නීවරණ නැති දැනක් තියෙනවා කුසල සංකල්පන. දැන් කුසල සංකල්පන තර විදිහට මෙදිලා යනවා. මොක කොහොමද මෙදිලා යන්නේ? කුසල සංකල්පන අනිවාර්යනේ නා කුසල සංකල්පන. කුසල සංකල්පනාව ධම්මතා දෙකකින් කිව්වොත් අනවිද්‍යා අව්‍යාපාද සංකල්පන තුනකින් කිව්වොත් නෙක්ඛම්ම අව්‍යාපාද අවිහිංසා අතන අර විදියමයි. කුසල සංකල්පනාව කාරණා පහකින් කිව්වොත් දැන් කුසල අකුසල සංකල්පනාව කාරණා පහකින් කිව්වොත් කොහොමද? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ද, උද්ධච්ච කුච්ච විචිකිච්ඡා. කුසල සංකල්පනාව කාරණා පහකින් කිව්වා. මෙන්න මෙහෙම දෙයක් වෙනවා. මෙතන පොඩ්ඩක් වැඩියෙන් කියන්න වෙනවා. නැතුව කාරණා පහ නිකම්ම කියන්න බෑ. විවච්ඡේවගාමී, විවච්ඡේවා කුසලී.
විවච්ඡේව කාමී විවච්ඡේව අකුසලේ විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව. තේරුණා? ඕක ඔයගොල්ලන්ට ඇති වෙලා නැහැ. තේරුණා නේද? තීන මිද්‍ය ඒ වගේම අර පංච නීවරණ නැති සංකල්පනා පහළ වෙලා තියෙනවා. හැබැයි සංකල්පනා පහළ වෙලා තියෙන්නේ කාමාවචර කුසලයේ. කාමාවචර කුසලයේදී නීවරණේ කාමච්ඡන්ද ව්‍යාපාද කාමච්ඡන්ද වෙනකොට තියෙන එක. දැන් අන්තික නැහැ ඒක. තේරුණා නේද? ප්‍රශ්නේ තියෙන්නේ ඕක ඇති වුණාට ඕක පවතින්නේ. සමහර විට ඒ කුසල සංකල්පනාව උදව් වෙනවා නීවරණ වලට. එතකොට කාමාවචර කුසලයේ හැබෙවිතම පංච නීවරණයට වක්‍ර ලෙස උදව් වෙන කුසලයක්. ඒ කියන්නේ බලය තියෙන කුසලයක් නෙවෙයි. ඒ නීවරණ වලට ලොකු බලපෑමක් කරන්න බෑ ඒ කුසලයේ. හැබැයි ඒ කුසලයේ හටගන්නේ කාමාවචර කුසලයේ හටගන්නේ කොයි වෙලේද? නීවරණ නැති දැන. දෙන්න ඔක ඇත්තද කියලා බැලියගේ. දැන් දානයක් දෙන තැන එන දානයක ආනිසංස ලැබෙන දානමය කුසලයක් කරන තැන පංච නීවරණ තියෙන්න පුළුවන්ද? නෑ, පවතින්නේ නෑ. ඒක හින්දා ඒක කාමාවචර කුසලයක් කියලා. නමුත් බලන්න නීවරණ වල තියෙන ධර්මතා වලට ඒ දානීය උදව් වෙන්න පුළුවන්. ඒකෙදි ඔයගොල්ලන්ටම ප්‍රත්‍යක්ෂ අවබෝධයක් තියෙනවා. දැන් දාන දෙනවා. දෙනකොට දැන් මොකෙක් හරි කිව්වොත් ওই විදිහට නෙහේ අපි නම් දෙන්නේ මෙහෙමයි කියලා. එතකොට අර දාන ආනිසස දෙන්නේ නීවරණ වල ආනිසස. මේකින් මේ නෝ මට ගන්න මෙච්චර කල් දාන දීපු අය අපි අපේ පරම්පරාවේ පන්තල් හදලා තියෙන්නේ මූ මේ කොහෙන්ද ඇවිදilla. දැන් මොන සංකල්පනාද? නැයි සංකල්පනා අන්‍ය අර කාර්යාලයේ අයක හිටියා නම් එහෙම සංකල්පනා එනවද? නැහැ, දන් දෙන්න කින්නේ නේද? ඔහු දැන් සීල් රකින්න ගිහිනුත් අනික කිව්වේ කියනවා නේද සීලිය අරගෙන සීල් රකින්න ඉන්නේ හොඳ නැහැ මම හරි ඔය මොන සංකල්පද? ඔය ගෙදර ඉඳලා නිකන් හිට TV බලවල හිටියා නෝ මේ වැති වෙන්නේ. දැන් එහෙනම් ආමාවචර කුසලයේ හැමදාම තියනවා නේද හොම ප්‍රඥය වක්‍රලිත නීවරණ වලට ආය උඩ කිඩි දෙනවා නේද? ආයෙන කාමාවචර කුසලයේ නීවරණ වලට බලපෑම් කරන්න බෑ. සමහර කුසල් නීවරණ වලට නැවත වක්‍රලෙස උදව් වෙනවා. දැන් නැතුව පින් කරන්න ගිහින් අමාරු වෙයි. තේරුණා නේද? ඉතින් ඔන්නෝ තමයි මේ කාමාවචර කුසලයේ තියෙන දුර්වලතාව. නීවරණ නැති තැනක කුසලයේ හට ගන්නවා. නමුත් ඒක බලගතු විදිහට නීවරණ යටපත් වෙන්නේ නෑ. නීවරණයි එතකොට වෙලා තියෙන්නේ කුසලයේ අකුසලයේ වාසිය දෙපැත්ත වගේ අහම්බයක්. ඒ කියන්නේ උඩවිසි කරොත් දැන් ආමාජර කුසලයක් කරනකොට එක සිත කුසල් පාක්ෂික වෙනවා, ඊගාව සිත අකුසල් වෙන්න පුළුවන්. ඔන්නෝම ජෝඩුදම තමයි යන ගමන. නීවරණේක ගනුදෙනු කරන එක. තේරුණා? දැන් භාවනාව කියන්නේ එහෙම එකක් නෙමෙයි. භාවනාව කියන්නේ නීවරණ පහම යටපත්. පහම යටපත් කරනවා කාමාවචර කුසලී වගේ එකක් නෙමෙයි. ඒ කියන්නේ නීවරණ වලට නඟලන්න දෙන්නේ නැහැ යටපත් කරනවා. එතකොට නීවරණ වලට යටපත් කරනකොට අකුසලයේ නිකම්ම යටපත් වෙනවා. පංච නීවරණයක ගනුදෙනු කරන ධර්මතාවයේ තමයි කාමය. එන නීවරණ පහම නැති දැන කාමයේ නැහැ. එක නීවරණයක් හරි තියෙන තැන කාමයේ තියෙනවා. නිදිමත තියෙන තැන තියෙන්නේ කාමය. එහෙනම් කාමයේ නැති තැන නිදිමත නැහැ. අන්න කාමයේ නැති තැන ඔයගොල්ලෝ කියන්නේ දැන් මට කාමයේ නැහැ. එහෙනම් නිදිමතක් නෑ. නිින්ද නෙවෙයි නිදිමත තියෙන්නේ නැහැ. නිදිමත තියෙන්නේ මනුස්ස සත්තුන්ට කාමයේ. කාමාවචර සත්තුන්ගේ ධර්මතාවය තීන මිද්දේ තේරුම් එන කාමයේ නැති තැන කාමච්ඡන්දේ නැහැ, ව්‍යාපාදේ නැහැ, තීන මිද්දේ නැහැ, උද්දච්ච කුක්කුච්චේ නැහැ, විචිකිච්ඡාව. තේරුම් දැන්
අපි හිතමුක මොනවා හරි අරමුණ අරමුණක් තේරෙනකොට ඒ අරමුණේ මොකක් හරි දැන් කාමච්ඡන්දේ කියන එක හටගන්නේ ඇහැට පේන දේ කියන්නේ කනට ඇහෙන දේ මතක් වෙන දේ ඕවටනේ කාමච්ඡන්දේ මේ හටගන්නේ ව්‍යාපාදේ හටගන්නේ තීන මිද්දේ හටගන්නේ මේ ධම්ම හටගන්නේ සිත තුළනේ එතකොට කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන ධම්ම හටගන්නේ නැතිව සිතත් තුළ හටගන්නව හිතක අරමුණක ස්වරූපයේ තියෙන්නේ කුසල පාක්ෂික වෙලා ඉගෙන අකුසල නැති තැනක සිතක දකින්න තියෙන මූලික ලක්ෂණ තමයි විතක්ක විචාර ප්‍රීති සුඛ එකම තේරුණාද දැන් විතක්ක විචාර ප්‍රීති සුඛ එකක් ගන්න මෙන්න මේ ධම්ම පහ තියෙනවා නම් කාමයේ නැතුව විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව එන්න පුළුවන් කාමච්ඡන්දය සහිතව ඔයගොල්ලන්ට එනවා ඒක. මොකද අරමුණක තියෙන සත්‍ය ස්වરૂප ටිකක් තමයි විතක්ක විචාර ඔය ටික. තේරුණානේ ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන්නේ වේදනාව පිටික. එතකොට අනිවාර්යෙන් අරමුණක තියෙන විතක්ක විචාර ප්‍රීති සුඛ නෑ. ඒක අනිවාර්ය දෙයක් නෙමෙයි. ඒ ප්‍රීති සුඛ කියන එක එන්න පුළුවන් ප්‍රීතිය එන්න පුළුවන් අකුසල අකුසලයේදී. විතක්ක විචාර ප්‍රීති තියෙනවා සතු මරණ වෙලාවේ. තේරුණානි. ඒ වගේම ඒකාග්‍රතාවයක් තියෙනවා. සුඛය කියන එකක් තියෙනවා. සුඛය කියන්නේ මෙතන මේ මානසික සුවය. සැනසීම. මානසිකව දුකක් නැහැ කියන එක. තේරුණානි. දැන් විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව ඔයගොල්ලන්ට තියෙනවා ඒ අතින් බැලුවම සම්පප්පලාප කියන තැන. හැබැයි ඒක කුසල පාක්ෂික නෑ. ඒක නීවරණ පාක්ෂිකයි. ඒක කුසල පාක්ෂිකව විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව එන්නේ විවච්ඡේව කාමී විවච්ඡේව අකුසලී. අකුසලිය නැතුව විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව එනවනම් අන්නේක නීවරණ යටපත් වූ ප්‍රබල තැන. ඒක කුසලයක් කියනවා ධර්මයේ. ඒ කුසලයේ කාමාවචර කුසලයක් නෙවෙයි. මේ කුසලය රූපාවචරයි. මේ කුසලය ගේන්න පුළුවන් උපත්ති ඉන්ද්‍රිය. ඇහැට මේ කුසලය ගේන්න බෑ කවදාවත්. ඇහෙන් පේන අරමුණක මේ විතා විවච්ඡේව කාමී විවච්ඡේව අකුසලී විතක්ක විචාර ප්‍රීති සුඛ එකකට ගේන්න බෑ. කණෙන් ඇහෙන අරමුණට බෑ. දිවට දැනෙන රසයට බෑ. මේ ගුණය ගේන්න පුළුවන් මනෝ ඉන්ද්‍රියෙන් එන අරමුණක මතක් වෙන අරමුණක පමණයි. මතක් කරන අරමුණක පමණයි. තේරුණාද? තව කොන්දේසි ගොඩක් තියෙන්න ඕනේ. විවච්ඡේව කාමී විවච්ඡේව අකුසලී වෙනකොට පංච නීවරණ යටපත් වෙනවා කියන එකයි. එර්ණෝනේ පංච නීවරණ යටපත් වෙන්න ඕනේ. පංච නීවරණ යටපත් වෙනකොට මිනිස්සෙගේ පංච ඉන්ද්‍රිය අක්තිය වෙනවා. එහෙනම් පංච ඉන්ද්‍රිය කියන්නේ මොනවද? චක්කු සෝත ගාන ජීව ආකාරය. එහෙනම් විවච්ඡය කාමේ විවච්ඡය වක්සලී වෙනකොට ඔයගොල්ලන්ට ඇහැ කන නාසයෙන් අරමුණුනේ. උප්පත්ති ඉන්ද්‍රිය වලින් එක ඉන්ද්‍රියකින් විතර අරමුණු තියෙනේ. මොන ඉන්ද්‍රියද? මනෝ තෙර්මන. එහෙනම් විවච්ඡේව කාමේ විවච්ඡේව අකුසලේ විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා ලැබෙන්නේ ඔයගොල්ලෝ කරන භාවනාව. ඔයක කවදාවත් සතිපට්ඨාන භාවනාවෙන් ලැබෙන ඵලයක් නෙවෙයි. ඔය ඔය ප්‍රතිඵලය ලැබෙන්නේ සමත භාවනා කිරීමෙන් පමණයි. තෙර්මන. දැන් සමත භාවනා කිරීමේ විවච්ඡේව අකුසලේ විවච්ඡේව කාමෙහි විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව එන තැන නීවරණ යටපත් වෙනවා. නමුත් නීවරණ නැහැ. එතනදී එන නීවරණ වෙනුවට රූපාවචර ඉක්මවපු කාමාවචර ඉක්මවපු රූපාවචර මානසික රොක්ක. ඒක රූපාවචර කාමාවචර වෙන්නේ නැත්තේ පංචේන්ද්‍රිය වැඩ නම් කාමාවචර. තේරුණාද? මේ බොරුවිදි මොකද දන්නේ නැති අය රඟපා අපිට හවල් දෙයන්නේ. ඒවා බොරු කරන්න තවරකට. එහෙම ඒවා නෑ නේද? තේරුණා නේද? ඔයගොල්ලෝ කරන භාවනාවෙන් ඔතෙන්ට යන්නේ නෑ. විවච්ඡේව ගාමී
විඤ්ඤාණේ මාකුසලේ විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා විතරක් තියෙන මනෝ ඉන්ද්‍රිය අරමුණක් ඉන්නේ නැහැ ඔයගොල්ලෝ කරව වැරදිලා බා. නිදර්ශනා උපකීලියක් ඔය රැවටෙන්නේ නැහැ. එහෙම එකක් එන්න. තේරුණානේ දෙකින්ද රඟපාන්න නැතුව පරිතමි ආයුතු ගමන. මේ ධර්මයේ කියන්නේ සර්පේ කාම. වැරදිට ඇල්ලුව හපන. තමන් අමාරුයි. දැන් සතිපට්ඨාන භාවනාව වෙනු කරන්නේ අකුසලයක්. හැබැයි මට තියාගන්න සතිපට්ඨාන භාවනාවෙන් අහක් කරන්නේ අකුසලය හයෙන් එන අරමුණේ තමයි. ternary හයෙන් එන අරමුණේ අකුසලයක් අහක් කිරීම තමයි කරන්නේ. ඒක ඒකට තෝරගන්නේ ක්‍රම භාවනා ක්‍රම අනුව වෙනස් වෙනවා. දැන් දැන් සක්මන් භාවනාවෙන් නම් මුලින්ම එන අකුසලයක් අහක් කරනවා අහක් කරන්නේ කොහෙන්ද? අකුල බිම වදින වෙලාවේ යටිපල්ල යටිපල්ලෙන් ඇති වෙන අරමුණේ අභිජ්ජා දෝමනස්ස යටපත් කරන්නේ පංච නීවරණ යටපත් කරා. දැන් මෙහෙම කරා කියලා අර රූප මේ සමත භාවනාව වගේ අනික් ඉන්ද්‍රියන් වල අකුසලිය හක් වෙන්නේ නැහැ මේක. තේරුණානේ? ඒකින් ඉඳ බොරු රවගෑම් කරනවා යමාරුයි. එහෙමනම් දැන් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මොකක්ද? කයෙන් එන අරමුණින් අකුසලී ඉවත් කිරීම විපස්සනාවයි. මනෝමය අරමුණින් අකුසලී යහක් කිරීම සමතයයි. සමත භාවනාව. තේරුණානේ? මනෝමය අරමුණේ මනෝ ඉන්ද්‍රියෙන් අකුසලී යහක් කරනකොට අකුසලී යහක් වෙන්න වෙනවා සමගතව ප්‍රතිඵලයක් ලැබෙන පංච ඉන්ද්‍රිය යටපත් වෙනවා. නමුත් විපස්සනා භාවනාවෙන් කායින්ද්‍රියෙන් නීවරණයටපත් වුණා කියලා අනික් ඉන්ද්‍රිය එකක්වත් මොකව වෙන්නේ නැහැ. ඉමේ කුසලිය හෝ අකුසලිය ඕන තරම් ඕන විදිහට වැඩ කරන්න පුළුවන්. තේරුණානේ? එහෙමනම් දැන් ප්‍රශ්නේ තියෙනවා. දැන් මම කිව්වා භාවනාව කියන්නේ අකුසලිය හා බැඳිච්ච දෙයක්. එතකොට අකුසලයේ කියන එකේ ස්වરૂප දෙකක් තියෙනවා. කර්ම ස්වરૂපය, ඒ කියන්නේ වර්තමාන කරන අකුසලය, අනික අතීත අකුසලය. එහෙමනම් දැන් කායික අරමුණක් එක්ක තියෙන අකුසල් බැලුවෝ කයෙන් හැදෙන සිත් වලයි එක සම්බන්ධයක් තියෙනවා. දැන් කායික අරමුණේ අකුසල රූපිය ගත්තොත් දැන් ඔයගොල්ලෝ ජීවිතේ කාලෙම කරපු අකුසල් ටිකේ දැන් කායික අකුසල් වලට මොනවද උදව් වෙලා තියෙන්නේ? දැන් මිනිස්සුන්ට කායික අකුසලයට උදව් වෙන ලොකුම දැන් කයෙන් උදව් වෙන්නේ මොන වගේ දෙයක්ද? දැන් බල්ලෙකුට ගහනවා, ගලකින් ගහනවා. ඔකට උදව් වෙන්නේ මොකක්ද? ඈ දැන් බල්ලෙකුට ගලකින් ගහලා හිංසාවක්. දැන් හිංසානේ, හිංසා සංකල්පනාව නෙවෙයි තියෙන්නේ. එන උට වදින්න නැති වෙන්න ගහනවා මං කියන එකක් නෙවෙයි. වැදීලා මූගේ අඟුලක් කැඩෙනවා නම් හොඳයි කියලා නේ ඉතල ගහන්නේ. එතන ගෙහුවට වැදින්නේ බල්ලා පැත්තෙම නෙවෙයි, ඒක තමන්ගේ ජනේ නේද? අනිත් පැත්ත කරගිලා මොකද පුරුද්දන්නේ ඉලක්කේ. ඒක ඉතින් තමන්ගේ වාසනාව නෙවෙයි, ඒ ගන්න හැදිච්චිනු. තේරුණානේ? දැන් බල්ල මරන්නමයි හරි, බල්ලට සිරිද්දවන්නමයි ගහින්නේ. වදින්නේ කැරකිලා ඇවිදින් ගෙදෙත් නෑ. ඒකට ප්‍රශ්නේ තියෙන්නේ මේ ගලේ වැරද්දක්ද, බල්ලගේ වැරද්දක්ද, ගහන්නේ කාට ගල් ගහන්න බැරි කමේ වැරද්දක්ද? ඒ එහෙම එකක් නැතුව තමන්ගේ වාසනා ගුණයට වෙච්ච එකක් නෙවෙයි. ගැහුව වැදුන්නේ නෑ කියලා බෑ. තේරුණානේ? ඒක තමන්ගේ නොහැකියාව. දැන් කොහොම හරි අකුසලිය කරලා ඉවරයි. තේරුණානේ? දැන් ඔය වගේ දැන් බැලුවම ඔය ගලක් ගහනද ඒ මනුස්සයාට දැන් ලෙඩ ඇඳේ ඉඳලා නැගිට ගන්න බැරි මිනිහෙකුට ගලකින් ගෙහියකි තව සතෙකුට. පයින් ගෙහියකි සතෙකුට. දැන් අපි හිතමු දැන් දැන් තමන් ළඟම ඉන්න මිනිස්සුෙකුට ෆයින් ගහන්න පුළුවන්ද? ඔය දැන් ඔය අර කපුල් කැඩුණා මෙහෙම දාන්නේ
කකුල නමන්න බැරි වෙන්න දැන් ඉතින් මොකක්ද එකක් දාන්න ප්ලාස්ටර් එකක් දාන්න ඒකේ ඉන්නවා දැන් කකුල හොලවන්න බෑ විදින්නත් බෑ උට දැන් ළඟම ඇඳේ ඉන්නේ මියාට ඒ කකුලෙන් අනින්න පුළුවන් දැන් අනින්න පුළුවන් එන්නේ මොනවා වුණත් දනිසර මල්ල එහෙනම් දැන් දැන් පේනවා නේද මේ කායික සියලු කුසල් හෝ අකුසල් වලට කාරක ටික මොකද්ද හාන්දි නෙවෙන හාන්දි ටික එහෙනම් ඔය මුල්ලාගේ ඔක්කොම අකුසල් ටික තියෙන ඔය හාන්දි ඇස්සේ ඔය හාන්දි නම ළමයි සියලු කායික අකුසල් කරලා තියෙන්නේ තේරුණාද එහෙනම් දැන් අකුසලයේ කුසලයේ කායික අකුසලයේ කායික කුසලයේ රැඟ වෙලා තියෙන්නේ කොහෙද නැමෙන හාන්දි යන නැයි ඕක තමයි තේරෙන්නේ නැති දේ ඔයගොල්ලෝ දන්නේ මෙනු චූරුනේ තේරුණානේ මේ ධර්ම අකුසල් ටික කායික අකුසල් වල කෙරුවාව තියෙන හන්දි එකයි වෙලාවට හන්දි ලැබුණොත් අකුසලේ කරන්න බෑ තේරුණානේ දැන් ඉලක්කයට වෙඩි තියන්න හන්දි නෙමෙන්න ඕනද නැද්ද ආ කොකා ගස්සන්න වුණත් ඇඟිල්ල හන්දි හරි හරියට වෙලාවට කලාවට ගස්සන්න පුරුදු වීම නේද පුහුණු කියන්නේ එහෙනම් පුහුණු වෙලා තියෙන්නේ මොකද්ද හන්දියක් නමන්න නෙමෙයි තේරුණා නේද එහෙමනම් ඔය සියලු ගෙරුවාවල් කායික ගෙරුවාවල් ටිකයි හන්දි අතර සම්බන්ධයක් තියෙනවා කුසල් වෙන්න පුළුවන් අකුසල් වෙන්න තේරුණා දැන් ඔන්න ඕක තමයි ඉරියාවත ප්‍රබ්බේට ගන්න සක්මන් භාවනාවේ අකුසලයේ අහක් කරනකොට ඉස්සෙල්ල අහක් කරන්නේ තෝරාගත්තේ සක්මනේ නම් කකුල ස්පර්ශේ. පහුවෙන්න මේ අකුසලයේ එක බැඳෙන්නේ සියලු අකුසල් එක්ක මූලික සම්බන්ධයේ තියෙන හන්දි. තේරුණාද? ඒ අර මනසෙන් එන බහුභූත සංකල්පනා ටික විපාකයි. තේරුණනේ? විපාකයේදී ඔයගොල්ලෝ දැඟලුව ගැටුණෝ සිදුවෙන්නේ ඔයගොල්ලන්ගේ හන්දිය වලට විපාකයේ බලපෑමයි. ඔබ තමයි විපාකයේ නිදුනවා කියන්නේ අඬ ගහගෙන ඩොක් විදාගෙන. දැන් ඔබට දීපු උපදේශ පිළිපදින්න කවුරුවත් කැමති නැහැ පණ්ඩිත වැඩි. මොකද උපදෙස්? ආරක වගේ ඇවිදින්න වැඩ කරන්න. ඔය දෙකියන් බලාපොරොත්තු මොකද්ද? අර මනසට එන දේවල් සතිය පවත්වන ඒ වගේ විකාර නැතුව දැන් හන්දි නැවෙන ක්‍රියා වැඩි කරන්න. මොකද හන්දි එක විපාකය හන්දියට රින්ගන්න පුළුවන්. ඒ රින්ගුවොත් ඔයගොල්ලන්ට මල පෙරේත ගුණ එනවා. ඌටත් තේරෙන්නේ කකුල දිගාරින්න බෑ, නමන්න බෑ, ගැක්කුමයි බරයි ඔහොම තමයි. ඌට හැබැයි කකුලක් නැතුව තේරෙන්නේ. ඔයගොල්ලයි මල පෙරේතයයි වෙනස එතකොට. ඌට කකුලක් නැතුව කකුල රිදෙනවා. ඔයගොල්ලන්ට කකුලක් තිබිලා කකුල රිදෙනවා. හැබැයි දැන් තියෙන කකුල නෙමෙයි රිදෙන්නේ ඉස්සර බල්ලට පයින් ගහපු කකුල. තේරුණානේ? ඔයගොල්ලන්ට ප්‍රඥාවක් නැහැ ලියා දෙන්න. බල්ලට පයින් මීට අවුරුදු 20කට ඉස්සෙල්ලා බල්ලට පයින් ගහපු කකුල නෙමෙයි මේ රිදෙන්නේ කියන්නේ. දැන් කකුල කියලා නේ හිතන්නේ. රිදෙන්නේ අවුරුදු 20කට ඉස්සෙල්ලා කකුල. දැන් ඔය කොන්ද රිදෙනවා. රිදෙන්නේ මීට පෙර ජීවිතයක වෙන්න පුළුවන් මේ ජීවිතේ මුගක් වෙලාට කොන්ද. ඒ කොන්ද රිදෙන්නේ. දැන් දොස්තර බලන්නේ කොයි කොන්දද? අවුරුදු 20ට ඉස්සෙල්ලා කොන්දද දැන් කොන්දද? ආයෙනම් දැන් ඒ දොස්තරට හොය අම්බ වෙනවද නේද? මේ රිදෙන්නේ අවුරුදු 20කට ඉස්සෙල්ලා කොන්දක්. ඒ මේක මතකයි. මේ පාකියයි. දේරුකනේ. එහෙමනම් දැන් පේනවා නේද අවීචියේ මිනිස්සෙගේ කැපෙනවා සතේ නිරිසතේගේ බෙල්ල කැපෙනවා. ඒ කැපෙන බෙල්ල මේ අවීචියේ ඉන්න සතාගේ බෙල්ලද මනුස්සත්වයේ කරපු අපසල් වල කරනකොට අනික්ිය සත්තුන්ගේ කවු බෙල්ලද? ඔබ තමයි රන්නේ. නමුත් ඒ සතාට දෙරෙන්නේ මගේ කොත් දෙල්ල.
ඒගොල්ලන්ට තීරින්න ඕකම යෝග කර කර ඉතින් මේ මුත්‍රා පරීක්ෂා කර කර රට පුරා ඇවිද ඇවිද බලනවා. මේ මුත්‍රා පරීක්ෂා කරන්න ඕනේ වර්තමාන ශරීරයේ. ඔය රිදෙනේම වර්තමානයේ වනේ අතීත අපසලේ විපාක. තේරුණනේ මේ කියන කතාව. ඕක ඉතින් ඕකකට අහු වෙන්නේ නැතුව ඔය පණ්ඩිතකම් කරලා මෙච්චර ගාල අපසලේටම ආවඩලා ජීවත් වෙච්චි කලාව අනුව අපි හැමෝම කරන්නේ මනුස්සත්වයේ ඕකනේ. ඕක කරලා ඕක ලේසියෙන් තේරුම් ගන්න බෑ. ඒකින් හින්දා තමයි උපදෙස් දෙන්නේ ඕක ගණන් ගන්න නැතුව හරක වගේ ඇවිදින්න වැඩ කරා. තේරුණානේ ධාතු ගුණ සියුම් වුණාද උන දවසේ ඉඳලා මේ වට මුහුණ දෙන්න ලැහැත් වෙන්නේ. මෙතනින් පස්සේ ඔයගොල්ලන් ඉසුරංගනා ලෝකී දැන් තියෙන දෙල්ලම තියෙන්නේ කර්ම වලට තියෙනවා කර්ම වල නෙමෙයි බලපෑම් විපාක වල. එතනින් එහා දෙන්නේ කොට භාවනාව සමාන නැහැ. ಗುಣ සමාන නැහැ. ternary දැන් පොදුවේ හැමදාම කොච්චර කිව්වත් ওই දෙක පිළිගන්නේ නැහැ. අර කතා කරලා විකාර කරලා ප්‍රශ්න කරගන්න. මොකද මයිය ගියා දුන්නා ඒකට හේතුව ධර්මයේ කර්මයේ කර්මඵලයේ විශ්වාස නැහැ. ඔබමයි තියන්නේ අභ්‍යන්තර. තේරුණා නේද? දැන් අර දැන් තියෙන කොන්ද වගේ රිදෙන්නේ ඒ කොන්ද නෙමෙයි. විපාකයක් වෙනකොට අතීත කොන්ද. තේරුණා නේද? විපාකේ කියන්නේ අතීතයේක වර්තමාන. දැන් වර්තමාන කොන්දට බෙහෙච්චරාට මේක බලක් නැහැ. තේරුණා නේද? අතීත කොන්දට මෙහෙච්චරලා වැඩකුත් නැහැ. අතීත කොන්දක් නැහැ. ඒක මනසේ විතරයි තියෙන්නේ. එහෙනම් විඥානේ මායාව කියන බුදුහන්වහන්සේ. විඥානේ මායාව. ඔය බොරුව කරන්නේ. අතීතේ වර්තමානයේ විදිහට පෙන්නනවා. තේරුණා නේද? පෙන්නනවා ඒගොල්ලෝ රැවටෙනවා. රැවටුනාම මුලා වෙනවා. මුලා වෙන්නේ අර ධර්මයට වැඩිය තමන්ගේ පණ්ඩිතකම් උපුටු. නැත්නම් මුලා වෙන්නේ නැහැ. එක ගණන් ගන්න නැතුව ගියා නම් අර ටික ඔක්කොම විඳවීමක් දිවරයි. මොකක්වත් නැහැ. තේරුණානි. ගණන් ගත්තෝ අතීත කොන්ද කොච්චර හරි හැම වෙලෙම නැහැ. වර්තමාන කොන්දට අර කොන්ද මුක්ත වෙනවා කොච්චර. තේරුණානි. වර්තමාන අතට අර කැරිච්ච අත මුක්ත වෙනවා. තේරුණානි. දැන් ওই දෙක ඉඳන්න පුළුවන් ද විද්‍යාව? විද්‍යාවේ අතීතයක් ගැන තියෙද ධර්මය? විද්‍යාව වර්තමානයේ දේවල් විතරක් පිළිගන්න ශාස්ත්‍රයක් නේද? ආ එහෙනම් ඉතින් එතනින් එහාට ඒකින් කලක් නැහැ. ඔයගොල්ලෝ ඒක අදහන්න ස්කෑන් කරාට අහු වෙන්නේ නැහැ. ස්කෑන් කරාගේ අතීත කොන්ද? ඒ මැෂින් එක අමුතු මැෂින් එකක් වෙන්නේ. තේරුණා නේද? මේ ඔන්නෝයි ටික තමයි ප්‍රශ්න. දැන් තේරෙන්නේ නැති මොකද්ද මේ කර්මීය කර්ම විපාකය කියන එක. කර්මීය එක දෙයක්. ඔයගොල්ලෝ කර්ම කරන්නේ නැහැ මෙතේදී. අකුසල කර්ම නෙමෙයි මේ. අකුසල අතීත අකුසල කර්මයේ විපාකයට මුහුණ දෙන්න දන්නේ නැතිවා. දැන් ඕක ඉස්සර මිනිසුන්ට ඕම ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලෝ කර්ම කරනවා අකුසල කර්ම. හැබැයි අතීත කර්මයේ විපාකය ඉස්මුදුනේ බාර ගන්නවා. එහෙම සමාජයක් හදලා දුන්නා. ලෙඩක් හැදුනා අනේ මට හැදුනා අරකිට නෑ කියන්නේ ගන්න නෙමෙයි මට හැදුනේ මගේ කර්මයෙන්. තේරුණා නේද? දැන් ඊ ආයෙත් එහෙම නෙමෙයි. මේ මට හැදුනේ වැරදිකාර වෙන්නේ සමහර විට පිට රට. හැදුනේ ලෙඩේ මෙහි ලංකාවින් නිකාට. මගේ කර්මයෙන්ද කියන්නේ කිසිම විශ්වාසයක් නෑ. ඒ පීටර් රට හදපු කම්පැනි එක බේ. දැන් පීටර් රට හදපු කම්පැනි එක ක්‍රීම් ගාලා. හැදුනේ මෙහි ගාපු එකකට ලෙඩි. දැන් කර්මයේද? දැන් ඔය කොහොම හරි ආගම ධර්මයේ නැහැ කියන තැන තියෙන්නේ ඕක නේද? භෞතික දේ අනුව නේද? විසඳුම් ඔක්කොම දැන් උසාවිය දෙන තීන්දුව තියෙන්නේ ඔය කර්ම කර්ම වලේ විශ්වාස කරලාද? වර්තමානයේ භෞතික දෙයක් විශ්වාස කරලා. ආ එහෙනම් ඔය හැමතැනම තියෙන්නේ එකම දේ.
තේරුණානේ මානව හිමිකම් නඩු කියලා කියන අයගේ කර්ම කර්මඵලයේ විශ්වාසයක් නැහැ. තේරුණානේ ඕක ඉතින් අද ඊයේ නෙවෙයිනේ මේ සමාජයේ පුරුදු කරලා තියෙන්නේ. ඉතින් ඕකෙන් ඔයගොල්ලෝ බැටකකා යනවා. ඒ අතරතුර මේ ආම්මේ භාවනා කරනවා. දැන් භාවනා කරනවා නම් මං කියන්නේ මානව හිමිකම් වැඩක් නැහැ. බුදුහාමුදුරගේ ධර්මීය කර්මය කර්මඵලය ඊට වැඩිය වැදගත්. තේරුණානේ මොකද මෙතන කර්මය නැති කරව විභාගය ඔලූස තේරුණේ කර්මය වැඩි කරව විභාගය වර්තමාන කර්මයට උදව් වෙනවා. මේ අකුසල කර්මයේ විභාගය අකුසල කරනකොට උදව් වෙනවා වර්තමාන කර්මයට. තේරුණානේ. එතකොට එයාට අකුසල් කරන්න හැකියාව ප්‍රගුණතාවය එක්ස්පීරියන්ස් සුදුසුකම් ඔක්කොම වැඩි වෙනවා. සමාජයෙන් ඉඩකඩ දෙනවා. තේරුණා නේද? ඒක ඇත්තද කියලා ඔයගොල්ලන්ට ඕන තරම් හොයා ගන්න පුළුවන්. දැන් මේ වෙනකොට ගමේ හොරෙන් පුවක් කඩපු එක ඒක හොරගමන්න පොඩි හොරකම්. පොල් කඩපු එක ඒ හොරකම්. ඒ හොරකම උඩ අවුරුදු 30 වෙනකොට පාර්ලිමේන්තුවට යන්න තන වරක් ප්‍රසාදයක්. දැන් ආරක්ෂාව තියාගෙන හොරකම් කරනවානේ. ඉස්සර දැන් බල්ලපුරන පොල් ගහේ නැද්ද? දැන් ඔබ වෙන්නේ කොහොමද? දැන් අකුසලයේ කියන එකද පරණ අකුසලයේ විපාකේ උදව් වෙන හින්දා නේද? එගෙන හොරුන්ට ඔය ඕන පස්පව ගන්න මිනිසුන්ට ඒ පස්පව කරන්න තාක් කල් උදව් වෙනවා. තේරුණා නේද? අවසානයේ ඒගොල්ලන්ට විපාක දෙන්නේ මැරුණාට පස්සේ. දැන් මෙතන ප්‍රශ්න තියෙන්නේ මැරුණාට පස්සේ නෙවෙයි මේ කමඨාන එක්ක මේ විපාකේ අදින්න හදන්න. විපාක දෙන්න අදිනවා නෙවෙයි ඔයගොල්ලෝ බදාගත්තු මිඳවන්න වෙනවා. තේරුණා නේද? මේ කරන්න අදිපට්ඨානේ විපාකය පිරිසුදු කරන්න. කවදාම විපාක නොදෙන මට්ටමට ගෙනියන්න. නමුත් බලහත්කාරයෙන් මගේ මේක කියලා බදාගත්තම මොකද වෙන්නේ? බදාගත්තාම ඉන්නවද? ඒක තමන්ගේ නරකකම නිසා ධර්මීය හෝ භාවනාවේ හෝ උපදෙසේ නරකකම නෙවෙයි. තේරුණාද? ඕක බේරගන්න තමයි බැරි. මේක බේරන්න බැදී මේ කියන ඒවා තේරුම් අරගෙන ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉන්න බොහොම සරල දෙයක් මේකට කරන්න ඕනේ ගණන් ගන්න නැතුව. මොකද ගණන් ගත්තම ඔයගොල්ලෝ විඳවන්නේ අර මම කියපු හොඳම උදාහරණ මතක තියාගන්න. මීට අවුරුදු 20ට ඉස්සෙල්ලා රිදුන කොන්දක තමයි ඔය රිදෙන්නේ දැන්. දැන් වර්තමාන කොන්ද නෙමෙයි. තේරුණානේ? නමුත් ධම්ම නියාමයේ චිත්ත නියාමයේ පෙන්වන්නේ වර්තමානයේ කියලා. බෙහෙච්චරන්නේ හොයන්නේ බලන්නේ වර්තමාන කොන්ද. ඉතින් බෙහෙච්චරාට පළක් තියෙන්නේ. ඔන්නෝක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. ඕනම දෙයක් ඔය විපාක ස්වරූපයේ වර්තමානයේ නෙමෙයි අතීතයේ විඳෝපේක මතකයක්. තේරුණානේ? ඒක හරි ලස්සනට වර්තමාන ආරමුණු වලට දාන. දාපුවම අපි රැවටෙනවා. මොකද මෙච්චර කාලේ වර්තමානයේ විතරයි අපි ගන්න. වර්තමානයේ වගන්න පුළුවන්කම තියෙන කාමයේ බලයේ වැඩි වුණොත් විතරයි. ආනේ බලයේ අඩුවෙන්න ගමඨානෙන් වර්තමානයේ නෙමෙයි අතීතයත් එක්ක තියෙන කුණු ගොඩවල් අවුස්සන. මේක මනසේ ස්වභාවය. මේක ධම්මවල ස්වરૂපය. ධම්ම නියාමයේ චිත්ත නියාමයේ මේක කර්ම නියාමයේ. තේර නියාම ධර්ම පහක් තියෙනවා. ඕවා ඍතු නියාමයේ නෙමෙයි බීජ නියාමයේ නෙමෙයි. තේරුණානේ? ඔය එන අර ප්‍රබල නියාම තුනේ කම්ම ධම්ම චිත්ත කියන ඒවා නියාම තුනේ ක්‍රියාකාරීත්වය. ඉතින් මේ ටික තේරුම් අරගෙන අපි අද දවසේත් මේ පුහුණු වෙන භාවනාව කරන්ඩ හැම දිනාටම ශක්ති ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අදත් මේ හවස තියෙන ප්‍රශ්න සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් හැම දිනාටම තෙරුවන් සරණයි.